ලෝකයේ ස්වභාවය දැනගෙන ඒ ස්වභාවයන්ගෙන් කම්පා නොවෙන යම් ස්වභාවයක් ඇද්ද නිවන එතනයි. ඇලෙන්නන් අතර ඇලෙන්නේ නැතුව ගැටෙන්නන් අතර ගැටෙන්නේ නැතුව යථාර්ථය දැනගත්තාම ඇති අකම්පිතාවය තමයි නිවනේ සුවය. නිවන බව දැනගත්ත ගාම ඔය සුවේ ඉන්නේ නැහැ. ඊට පස්සේ බුද්ධලක අත්දැකීමක් ලැබෙන්න ඕන. අපිට මොකද මෙහෙම දෙයක්? අපි පීනන්න පුරුදු කරනවා, ව්‍යායාමය පුරුදු කරනවා. පුරුදු කරන මුල් අවස්ථාව තුළදී ඒ ව්‍යායාමයේ ඒ ආකාරයෙන්ම කරනකොට හරි වෙහෙසයි. පීනන්න දැම්මොත් එහෙම වක්කලමකට හරි දාලා පීනන්න පුරුදු කරනකම් එයා කිමුදුන් කාර්යයක් වෙන්නේ නැහැ. ඒ දාකල් ඌට ආරක්ෂාව දීගෙන හරි අල්ලගන්න බලාගෙන හරි අල්ලා තල්ලු කරලා හරි ගඟට දාලා පීනවනවා. මොනදි පීනන්න බයයි. හැබැයි ජීවිතාසහයම පීනලා පීනලා කොහොම හරි දඟලලා වැඩි පඩි ගහලා පණකට ගහගෙන එදුද එනවා. වරුවක් හදි හරිනවා එළිය එනකන් අතපය කැක්කුව. ඊළඟ දවසේ බේරෙන්න දෙන්නේ. ඉලක්ක ඇදලා දානවා. කරයි ඔහොම දාලා පුරුදු වුණාට පස්සේ දක්ෂ කිවිදුම් කාර්යයත් ඔහොම පීනනවා. ඌ ඒ මිනිහ රකම අරුදු. අර අමාරු ඔක්කොම ඉවරයි. හැබැයි එයා පුරුදු වෙන කාලේ එයාට අමාරු නේද? එයාටත් අමාරුයි. ඒ වගේ අපි සැනසුම දැකලා අත්තරීමේ නොයල්මේ මිදීමේ සැනසුම දැකලා ඒකට පත් වෙන්න හදනකොට බාහිර ගැටලු බාහිර ලෝකේ ප්‍රශ්න මහ වදයක් වගේ දෙනවා. හැබැයි මේ වදයක් පිළිබඳව අපිට යන්න දෙනක් නැහැ පැනලා. යන්න ගිහිලා බේරෙන්න දෙනක් නැහැ. අන් එතනින් අපි දැනගත්තොත් ඒකට මූල දෙනකොට මුලදි හරි අමාරුයි. හැබැයි මූල දීලා ඒ කටින් කරගෙන යනකොට ඒකේ අකම්පිත භාවයට පත් වෙනවා. ඒක ගානක් නෑ, සාමාන්‍ය දෙයක් වෙනවා. ඊට පස්සේ එයාගේ හිතේ ඇලිලක් නෑ, ඒකේ ගැටෙන්නේ නෑ. මෙන්න මෙතෙන් දෙනකොට තමයි විවේක සුවේ දැනෙන්න පටන් ගන්න. උපසම සුවේ හා සංසිඳි සුවේ නිවන සුවේ කියන්නේ දැනෙන්නේ එතකොටයි. නිවන දැකපු ගාම නිවන සුවේ දැනෙන්නේ නෑ. විරන් හන්දේ දේශනා කරන ගින්නක් නිමපු හැටියේ එතන සීතලව කියලා අහනවා. ගිනිගොඩ පත් වේවි කියලා එක වහම නිවනවා. ගිනිගොඩ නිවුණට පස්සේ එතන සීතලද? අර ගිනිගොඩ නිසා ගත්ත රසනේ කොච්චර ඒක දින ගන්නක් හරි තියෙනවා. ගිනිගොඩ යලි යලි පතු නොවීම නිසාම සිමිත් රසනේ ගෙවිල යන නිසාම දින ගණනක් යනකොට තමයි ඒක සීතල වෙලා එතන ගින්න නැති දෙනක් වටපත් වෙන්නේ. මෙන්න මේ වගේ නිවන ක්ෂණයකින් හරි අත්දැකලා අරිහත් ඵලය ලැබුණා කෙනෙකුට, මාර්ග ඵලයක් ලැබුණා. ඒ මාර්ගඵලයේ ලැබුණු ගාම ඒකේ සුවේ ඉන්නේ නැහැ. ඒක සුවේ ඉන්න අර ප්‍රශ්නේ සමතේටපත් වෙන්න ඕනේ. සමතේටපත් වෙන්න ඔහු විසින් ඒක දැකලා මැද කරම ගැටීමෙන් පැනලා යන දෙනක් නැහැ. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නවා. ඒ අරමුණෙන් පැනලා යන දෙනක් නැහැ කියලා දකින්නවා. අරමුණෙන් පැනලා යෑමක් නැහැ. ඒ බඳු අරමුණේ ඇලෙන්න ගැටෙන්න දෙයක් නැතුව මධ්‍යස්ථ භාවයක් ඇති වෙනවා. මෙන්න මේ මධ්‍යස්ථ භාවය ඇති වුණාට පස්සේ සංසිඳීමේ සුවේ දැනෙනවා. එදා තරපස්නේ නිදහස. ඊට පස්සේ යා තැන් හොයාගෙන යන්නේ නැහැ. දැන් ඊළඟට මෙහෙම දෙයක්. සට නොගිය අම්මන්ලි කෙනෙක් දරුවෝ ටික දාලා හට යනවා. යනකොට බහනකොට හිතාගෙන ගියාට එහාට ගියාට පස්සේ තමයි පාළුව තේරෙන්නේ. කතා කරන්න කෙනෙකුත් නැහැ, දරු හුරු කෙනෙකුත් නැහැ, ස්වාමියාත් නැහැ, මේ ඥාන්‍යුන් ගාන කෙනෙකුත් නැහැ, කවුරුවත් නැහැ. ඒවා පිළිගන්න කෙනෙක් එහෙ නැහැ. දෙයක් දුක කරලා පොන්දේ අමාරුව කියවන අපේ අමාරුව කරලා වැඩ නොකර ඉන්නත් බෑ. ඒවා කිව්වටුන් අහන්නේත් නැහැ. ඉතින් මොකුත් නැහැ, ගිලියුන් එවනවා, මම බෙල්ලේවල් දා ගන්නවා, මම මැරෙනවා, මම කොහොම හරි ගෙන්න ගා ඉන්නවා, ඔක්කොම කීකී. ගණන් ගන්න නැහැ, මුන්ට කොරන් දෙන්න ගෙදර උන් නිකන් ඉන්න. මාස 6ක් ඉතර ගියර වාසිය දැන් නම් ටිකක් හොඳයි කියනවා. අවුරුද්දක් ගියර වාසිය කියනවා, තව අවුරුද්දක් දික් කරගත් තමයි තව අවුරුද්දකින් ඉන්නේ කියලා. ආව ගම මොකද කරන්නේ? මෙහෙ ඉන්න එක යන්න ඕනේ ආයි කියනවා. මොකද වෙනස නැද්ද ඔය වෙලා නැද්ද? අර දුක් විඳකා ඒ දුක් විඳ පරිසරේ නෙමෙයි ආයිසරයක් මැදස්ත වුණේ. අනේ ඔහොත් දෙන ගැත්තේ පත් වුණා. මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන නිවන් දැක්කගෙන මේ ලෝකයෙන් ඈත් වෙන පැත්තයි දැක්කේ. අනන්ත සංසාරේ ඉඳගෝ සාන්තියක් දැක්කා. ඒ සාන්තිය දැක්ක ගමන් ඒ සාන්තියට තමයි පත් වෙලා ඉන්නේ නැහැ කියලා හරි අසහනයක් දැනෙනවා මේ ලෞකික ලෝකෙ. හැබැයි ඊට පස්සේ යාගේ මැදැකීමක් ලාන පැල්ල යන දෙයක් නැහැ කියලා. කොතන ගියත් ඕකමයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ලෝකේ හැටි හොම තමයි. අරමුණ එනවා. ඇලීමක් ගැටීමක් නැතින කොච්චර සාන්තද කියලා.
ඵල සාන්තිය දකින්න එතන. මාර්ගයේ ඵලයේ නිවන. නිවීමේ සාන්තිය දකින්න උපසමය දකින්න එතන. ඒක දෙවෙනි තුන්වෙනි අවස්ථාව. මාර්ගයේ ලැබුවා ඵලයේ ලැබුවා නිවන. සත්‍යවේසා කරන කැලේ තියෙන ඊළඟට. ඉදිරි තියෙනවාද කියලා බලන්නේ ඊළඟට. සත්‍යවේසා ඥාන පහක් පහළ වෙන්නේ කොහොමද? මේ බඳු මාර්ගයේ අනුගමනය කළා මම මේ බඳු සාන්ත ඵලයක් ලැබුවා. මන් දැනගත නිවන හැරෙන්න තව හැන්සුමක් නැහැ කියලා. නිවන හිත ඵලයේ පිහිටලා ඉවරයි. ඵලයේ ලැබුවට නිවීමෙන් ලැබුණ හැන්සීම තව ලැබිලා නැහැ. මහා කර්මයක් නෙමෙයි මේ ලෝකෙ. ඕකම ගැටීම තියෙනවා. හරි වේදනාවක් එනවා. නිරුරු බව දකින්නේ උපේක්ෂාවට පතුර දාන. එයාට ඇලීම නැති ගැටීම නැති හැන්සුම නිවන කියන නිවන් සුවය කියලා දකින්නේ. අන්න නිවන පත්‍යවේසාවෙන් එතකොටයි. පත්‍යවේසා ඥාන පසුව පහළ වෙන්නේ. ඒකට පත් වෙනකොට. එයා ඒ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් සංසිඳිලා තමයි එතෙන්ට එන්නේ. ඵලයක් ලැබුණු ඵලියට ඵලයේ ලැබුණු ගාම සාන්තියට පත් වෙන්න බෑ ලෝකෙ තුල. ස්වභාවය ඒකයි. අර ගැටුම එනවා. අරමුණ වළක්වන්න බෑක විපාකේ. මෙච්චර කාල සංසාරයක කරගත්ත විපාක. ඒක ඉවසීමෙන් යුතු විපාකයක් බව තේරුම් අරගෙන. විපාකයට මම මතුවට ගෙනියන්න බෑ. විපාකේ ඉවසගෙන ඉන්න නිසා කෙන ඕනවා කරන්න. ආයෙත් ඇලීමයි ඒකට ඇලීම ඇති කරලා ගියාට ගැටීම ඇති වෙන්නේ එතකොට. විසිද්ධතාවය ඇති වෙලා යනවා. එතකොට සමාධියට පත් වෙනවා. ඉතින් ඒ සත්‍යෙට පුරුදු වෙනකම් ඔහම තමයි. ඒකින් දකින්න ඕනේ ධර්මානුකූලව දකින්න ඕනේ. අර මෙච්චර කල් ගන්න වැසරෙහි දෙමෙමින් ඉන්නේ කෙනා තෙමෙන්නේ නොතෙමෙන්නේ දෙයක් නැත්නම්. තිබුණා හිටන් මොන මොනවා කරන්නද කියලා තීරණයක් ගන්නවා. අරමුණු වෙනවා එක එක අනිත් අරමුණු. ලෝකේ හැටි. ලෝකේ ඕකෙන් තොර නම් ලෝකයක් නෙමෙයි. ඊට පස්සේ එයා දකින්න අරමුණු වෙන්නේ නැහැ ඒකනේ බුදුනේ කියලා. එතකන් දකින්නේ මෙච්චර හොඳට ඉන්නවට මේ කරදර මොකද කියලා. ඊට පස්සේ අයින කරදරෙ ඉන්නේ ලෝකයක් හැදෙන්නේ ඒකම බුදුනේක් නේ කියලා. එහෙම එකක් ලෝකේ නැහැනේ. එන කරදරේ ආස්වාය නිගාර ගන්නෙ නැහැ. එහෙනම් අපි දකින්නකොට අපි දකිනවා එකින් එකට ඇලුම් කනක් ඇති නිසායි ගැටුමක් හටගන්නේ. අන්නේ ඇලුම තෝරා ගන්නවා. ඔකට කියන සැඟවුණු ආස්වාස දැනගන්නවා කියලා. සැඟවුණු ආස්වාස දැනගන්නේ කල්පනා කරලා නෙමෙයි. ඒ එන තැනවා. තොටුපළට ගිහින් ඉඳන් ගිය හරක් වල හොයා ගන්නවා කියන්නේ නැහැ උපමාව පෙන්නනවා. හරක් කැලේ වැදුනට පස්සේ ගොපල්ලා නැහනම් හරක් බලන පුද්ගලයා. කැලේ පස්සේ හැමතැනම හොය හොයා විහිදෙන්නේ. එයා එනවා තොටුපළ ළඟට. හරක් වතුර පොළේ ඉන්න තොටුපළක් තියෙනවා එතනටලා ඉන්නවා. එයා එකක් දන්නවා. හරක කොච්චර කැලේ සැරිසරක් වුණ වතුර සිවහ වෙනවා. ඊළඟට කැලේ වතුර නැහැ ඌ මෙතන වතුර පොළේ ඉන්නේ ඉතින්. ආවම අල්ල ගන්නවා. දේශියම අල්ල ගන්න ක්‍රමයක් උපමාවක් වශයෙන් දෙන්න මෙව්වාගේ. තමන්ගේ ඉන අරමුණු වලද හිත තියාගෙන ඒ ඉන අරමුණු විමසන පුරුදු වෙන්න ඕනේ. ඉතින් අපේ හැංගිච්ච හරක් වාගේ අපේ අභ්‍යන්තර ජීවිත කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස්ිය ওই තැනුසි නැగిලා එනවා. කෙලෙස්යක් ආපුවා දැනගන්නේ කොහොමද? එක්කෝ ඇලෙනවා එක්කෝ ගැටෙනවා. ආපු අරමුණේ ඇලෙනවා නම් ආපු අරමුණේ ගැටෙනවා නම් අන්න එතන ඉඳලා විමර්ශනය කරන්න ඕනේ. සොටුපොලේ ඉඳලා හරක හොයා ගන්නවා වගේ. එන මේ ගැටීම හටගත්තා නම් ගැටෙන එක නිවනද? නිවන් දැකපු කෙනා ගැටෙනවද? නිවන් දැකන නම් ගැටෙන්නේ නැහැ. දැකලා තියෙන නිවන මට්ටම මදි නිසායි ගැටෙන්නේ. නිවන් නොදැකලා නෙවෙයි යම් කිසි කොටසක් පිළිබඳ නෙවුණා. හැබැයි ගැටීමේ හේතු කාරකේ තව ඉතුරුයි. කාමරාග පටිඝ දෙක ඉවර වෙලා නැහැ. පටිඝ ඉවර වෙන්න නම් ඒ ගැටීම ඉවර වෙන්න ඕනේ. ගැටීම ඉවර වෙන්න නම් ඒ ගැටෙන තැන එනකොට මං ඇයි ගැටෙන්නේ? ඇලීමක් නැතුව ගැටීමක් නැහැ. ඇලීමට විරුද්ධ දෙයක් එනකොටයි ගැටෙන්නේ. එහෙනම් මම මොකද බලාපොරොත්තු වෙන්නේ? මේ ගැටෙන්න හේතුව මොකද්ද? අනේ මට කරදරයක් නැතුව ඉන්න ඇත්නම් ඔන්න ඇලීම. අන්න අල්ලගත්ත හැඟවිච්ච හරකා. මේ ලෝකේ කරදරයක් නැතුව ඉන්න ඇත්නම් ඔන්න මූලකමේ මුලාවේ අවිද්‍යාවේ තියෙන තව නිගමනය. ලෝකේ ඇතුලේ ගැටීමක් නැතුව ඉන්න ඇත්නම් කියන එක තමයි අවිද්‍යාවේ නිගමනය. අන් අරව නැති එක. ලෝකයේ ඇතුලේ ගැටීමක් නැතුව ඉන්න තැනක් නැහැනේ. දැකන විද්‍යාව පහළ වුණා. නේද? ඒක ලෝකයේ හැටි. ගැටෙන්නේ නැති නක්න ලෝකයේ කියන. ඒක දැනගත්තා අර ගැටෙන්නේ. ප්‍රශ්නේ එනවා. ප්‍රශ්නේ තිබිට ඇලීම නැතරනහම ඒ නිසා හටගත්තේ ඒකේ විරුද්ධතාවයක් නෙමෙයි ගැටෙන්නේ හේතු නේ. කරදර එනවා. ඉතින් මම සාන්ත දෙයක් බලාපොරොත්තු වෙන්නේ මොනේ කරදර එනවා ගැටෙන්නේ. සාන්ත වෙනවා බලාපොරොත්තු වෙනවා ඒක පැවැත්ම. පැවැත්ම නිවනේ.
කයත් ශාන්තිය බලාපොරොත්තු වෙන චන්දරාගය. මේ චන්දරාගය ලෝකෙටයි තියෙන නිවනටයි තියෙන්නේ. චන්දරාගය නිරෝධ කරගමයි නිවන. එනම ඒකත් නිවන් ඕනේ. එතකොටයි කාමරාග පටික ඉවර කරලා අනාගාමි වෙන්නේ. එතක රහතන් වහන්සේ විදෝන්න වෙන්න කියලා හිතා හිටියත් එයා කවින්නේ පල්ලෙහා. දැකලානේ අත්දැකලා නැති කොහොම. කාමරාග පටික දුරු වුණාට පස්සේ එයාට ගැටීම නැහැ. එහෙනම් අපි හිතා හිටියොත් අනාගාමි කියලා ඉති ඉතෙල්ල එයා අනාගාමි නෑ. හිත මෙහෙට පුළුවන්. ඒක අත්දැකීම නැහැ. ඉතින් ගැටෙන්නේ ඇලීමක් නිසායි. මේ මට දුෘෂ්‍ය මානසිකත්වයක් ඇතුලේ ඉවසන්න බැරි වුණේ ගැටීමක් නිසායි. ඒ ගැටීමට මුල යන්තනම ඇලීමට පහරක් වැදීම නිසායි. මොකද්ද මගේ ඇලීම? මගේ අදහස මොකද්ද? සැනසෙන්නේ ඉන්න ඕනේ. කොච්චර සාන්තව සැනසෙන්නේ ඉන්න තියෙනවද? මොකේද ඉන්නේ? රූප තුල, වේදනා තුල, සංඥා තුල, සංකාර තුල, විඥාන තුල විසක් වෙලේ කන්දේ වැළුවේ. සාන්තිය හිවි. ඒ රූප තුල, වේදනා තුල, සංඥා තුල, සංකාර තුල, විඥාන තුල සාන්තියක් හිවනම් ඒක මගේ මෝඩකම. අවිද්‍යාව. ඒ අවිද්‍යාව මං තාම දිවෙලා නැහැ. ඒකයි මට ගැටින්නේ. මම එහෙම සාන්තියක් බලාපොරොත්තු වෙනවා. ලෝකේ සාන්තව ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉන්න ඇන්නම් කොච්චර හොඳද? ඉන්න තැන් හොයනවා. කොහෙද හොයන්නේ? එහෙම නැති දෙනක එහෙම දෙනක් හොයනවා. ගැටීමෙන්තරව ඉන්න දෙනක් නැති. ඇලීමට පහර නොවදින දෙනක් නැති නිසා. ඒ ඇලීමට මම ප්‍රිය කරන තාකල්. ඒකට පහර වදිනොත් ගැටෙනවා. එහෙනම් මම ඇලි මම ප්‍රිය කරේ මොකද්ද? රූපයෙන්තර, වේදනාවෙන්තර, සංඥාවෙන්තර, සංකාරයෙන්තර, විඥාණයෙන්තර තත්ත්වයක්ද? නෑ ඒ තත්ත්වෙ නෙමෙයි මේ. නිදහසේ හොඳ පිරිසක් එක්කලා ඉඳ තියෙනවනම්, කල්යාණ මිත්‍රයෙක් එක්කලා ඉඳ තියෙනවනම් කොච්චර සාන්තද? ඔන්න බලාපොරොත්තු. මේ ලෝකේ නැති දෙයක් පතනවා. විවර්ත විදර්ශනා කරනවා කිව්වේ. ඔන්න ඔතන තෝරා ගන්නවා. එහෙම දෙන කොයිද ලෝකේ? නොගැටෙන පුද්ගලයෝ, සර්වාකාරයෙන් පිරිසිදු පුද්ගලයෝ, බොරුවක් නොකියන, කේලමක් නොකියන, පරුෂයක් නොකියන, ප්‍රලාපයක් නොකියන පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවද? ප්‍රාණඝාතය නොකරන, සත්ව හිංසාවක් නොකරන, හිත, කය වචනේ ඝාතනය නොකරන පිරිසක් ලෝකේ ඉන්නවද? හොර මරවංචාවක් නැති පුද්ගලයෝ ලෝකේ ඉන්නවද? සුරාවා සූදුවා දුරාචාරයක් නැති පුද්ගලයෝද ලෝකේ ඉන්නේ? මම මේ අසුරු කරන ලෝකේ එහෙමයිද? මම බලාපොරොත්තු වෙන්නේ එහෙමයි නා. ලෝකේ ඉන්නවද එහෙමයි? ඉන්න පුළුවන්ද? ඒත් මහරහතන් වහන්සේලා කියලා ඉන්න ඕනේ. කොහෙද වෙන්නේ? මහරහතන් වහන්සේලා විතරක් ඉඳලා තියෙනවා කියලා කොහේ හරි වෙන කවුරු නැතු? නොවේන දෙයක් නේ හිතන්නේ මහරහතන් වහන්සේටවත් මහරහතන් වහන්සේලා අතර ඉඳ හම්බුණාද? චබ්බගේ බිසූර් කියලා කියන්නේ විලි ලැජ්ජ ඇති වැඩ කරපු මහා වංචර බිසූර් වහන්සේලා හිටපු කාලයක්. හාමුදුරුවන්ට ඉඳ හම්බුන්නේ නැහැ මේ රහතන් වහන්සේලාටවත් නිදහසේ. එක අවස්ථාවක මොකද කරන්නේ? සැරියුත් හාමුදුරුවෝයි ගෝල පිරිසයි ඔක්කොම එකලා ගියා දානෙකට. පොඩි පොඩි ඒවා මොකද කරන්නේ? දුවලා දුවලා ගිහලා හොඳ හොඳ ආසන ඔක්කොම අල්ලගෙන. හැරිත් හාමුදුරුවෝ දිව්වේ නැහැ. උන්වහන්සේ සංවර ගමනින් ගිහිලා බලනකොට උන්වහන්සේට ඉන්න දෙයක් නැහැ. උන්වහන්සේ එළිය ගහක් මුල හිටියා. දැන් මොකද කරන්නේ? ඇයි ඉඳ දුන්නා? මේ අපි ගුරුවරයා, මේ අපි අග්‍රශාකයන් වහන්සේ කියලා ඉඳ දුන්නේ නැහැ. අර පොඩි ඒවා ගිහිනේ නැහැ හොඳ හොඳ ආසන අල්ලගෙන දේවා හිටියා. උන්වහන්සේ ඒකට කුකුපිත වුණේ නැහැ, කම්පා වුණේ නැහැ. උන්වහන්සේ ලැබිච්ච හැටිනේ ගහක් මුලට ලගෙන ඉඳ ගත ඉඳ තියෙනවා. ඉතින් අරිහතුන් වහන්සේ නමකට විසුණු වහන්සේලා අතරවත් තිබුණාද බලාපොරොත්තු සෙයින්ද? උන්වහන්සේ දකින්න නිසා ලෝකේ බලාපොරොත්තු සෙයින්න පුළුවන් සියලු ආකාරයෙන් පූර්ව බුද්ධියේ ලෝකේ නැති බව දන්න නිසා උන්වහන්සේ කම්පාවට ගහක් මුල ළඟ හිඳගත්තා. එදා දිවිත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ බුද්ධ ශ්‍රාවක ලෝකේ ඔහොම නා. මේ ගිහි ශ්‍රාවකෙද ලෝකේ මොනවද හොයන්නේ? කවුරු හොයනවා? කවුරු එක්කලයිද හොයනවා? ගිහි ශ්‍රාවකයෝ තියෙනවා, ශ්‍රාවක නොවන අයත් එක්කලා ගිහිව අතර ඉන්නේ. උපාසක උපාසිකාවක ආවත් ඉන්න දෙනක් හම් වෙන්නේ නැහැ. ඔච්චරහක් වෙලා සුද්ධ වෙලා ගියේ විසුණු වහන්සේලා වෙලා මහා වෙලා ඉන්න ඇතට කොහොම ලඟුනේ? කෝ කැමතිසේ ඉන්න දෙනක්? පැවැත්ම තුල කැමතිසේ ඉන්න තැනක් නැහැ කියන එක අනිත්‍යයි කිව්වේ. ඉච්ඡසේ නැහැ. ඉච්ඡසේ නැති එක කිස් ගහට උපරිමයට දැකදාට කම්පා ඉවරයි. ටිකක් දැකලා ඉන්න සාමයේ කම්පාව. දැකලා තියෙන ටිකයි නොදැකම තව තියෙනවා. කැමතිසේ ඉන්න දෙනක් ලෝකේ නැහැ කියන එක සර්ව සම්පූර්ණ දැකදාට. තමන්ට ප්‍රශ්නයක් ලෝකේ නැහැ. තමන්ට ගැටෙන්න හේතුවක්, හිත වික්ෂිප්ත වෙන්න හේතුවක්, දැවෙන්න හේතුවක් නැහැ. ඒ නිසා ඕක දැකලා තිකමයි තියෙන අනුපාඩුව. ලෝකේ නිරෝධ කරන දවස කෙලවර කරනවා මිසක් පංචස්කන්ධ දුකේ අනුපදිසේ සිරිඳු අන්දාතයෙන් කෙලවර කරලා හිටන් ඉවර වෙනවා මිසක්
එතකම් පංචස්කන්ධ සංඛ්‍යාත දුක්ඛේ මිදෙන්න බෑ. ලෝභ දේශ මොහොනි සාත ගන්න දුක්ඛේ මිදෙන අරිහත් ඵලෙ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය නිසා විදින දුකෙන් නිදහස් වෙනවා. අනුපජීසේ නිරෝණිහත් අන්ති උපිතම පන්දාවසෙ. එතකම් එහෙම අයින් වෙන්න දෙයක් නැහැ. අහං නාගෝ සංගාමේ චාපාතෝ පතිතං සරං අතිත අතිවාක්‍යං තිතික්කිසං දුස්සීලෝහි බහුජන බුදුරයන් වහන්සේ දේශනා කරනවා. මම හරියට සංග්‍රාමයකට ගිය ඇතෙක්. හැම පැත්තෙම හතුරුංගෙන් එන ඊතර පාරවල් කාගෙන පසුළු බැස ඉස්සරහට යන්නේ කොහොමද? ඒ වගේම ධර්ම සංග්‍රාමයේ යන ලෝතර බුදු වෙලා. හම්බ වුණා ලෝකෙින් පැනසිල්ල. ලෝතර බුදු වෙලාව. ලෝකෙ ආරවුල් යහකෙන් හම්බුන්නේ. ඒවා ඉන්න පටන් ගත්තේ ඊපාරවල් වල කෙලවරක් නේද? බුදුරන් වහන්සේට තරම් පහර ගහපගෙන මේ ලෝකෙ තව නැහැ. ඊතර සාන්තුරේකු ලෝකෙ තව නැහැ. එහෙනම් අපිට මොනවද හොයන්නේ? ලෝකෙ කොහොමද යනද හොයන්නේ? එල්ල කරලා නිවනටම හිත පිහිටෙවනවා. එතෙන්දී අපි දකිනවා ලෝකයේ හිත පිහිටීම සම්පූර්ණ ඉවර වෙන්න ඕන. එදාට ලෝකයේ ඉන්නේ පංචස්කන්ධ දුක්ඛේ එනවා. හැබැයි කම්පා වෙන්නේ නැහැ ලෝකේ හරි දන්න හින්දා. හතුර එනවා. මේ ගහලා ඵලය එනවා මොකද? මරණය මරලා ඵලය. බයිනොන බැලලා ඵලය. නිඳා කරන්න නම් නිඳා කරලා ඵලයමයි මොකද ඉන්නේ. මම ප්‍රහන්සාලාපන් තැනක ඉන්නේ නැහැ නිඳාගෙන කම්පා වෙන්නේ. එහෙමම නෑ මට දුක් කරදර නම් දීපන් මම දැනසමක් ලෝකේ හොයන්නේ නෑ ඒකේ කම්පා වෙන්නේ එහෙම එකක් මල්ලා ගන්න එහෙනම් උන්වහන්සේට කම්පා නෑ මෙන්න උපරිම ඵලයේ ඔතෙන් එනකන් අපිට මේ අකම්පේ වෙන්න මනස අකම්පේ කරන්නේ නැහැ එතන මනසට හිදීම එනවා සුද්ධ කරෙන්න ගියාට පස්සේ අසත්පුරුෂ ලෝකේ අතරම මඩෙන් හටගත්ත නිරුම මඩෙන්ම නැගිලා මඩෙන්ම පෝෂණයලා මඩ නොගෑවි ඒ තුන සම්බන්ධතාවය අතරින් නැතුව ඉන්නවා වාගේ මම රාග සහිත දේශ සහිත මෝහ සහිත බුද්ධලයන්ගේ ලෝකේ මඩ වාගේ ලෝකේ මඩල තැවිලිනේ පියුමහා සමානව ජීවත් වෙන එක බුදුරන් ආදේ දෙන්න අන්න අරිහත් වෙන මහතගේ ජීවිතේ එහෙම ජීවිතයක් මඩ අතරපු පියුමත් තියෙන තැන හොයන්න බැහැ දැන් නෙළු මල බිබිලා තියෙන්නේ මඩ පොඩි හැබැයි මඩේ මඩ නෙළුවේ නෑ නෙළුව මඩ වාරගන්නේ නැහැ. නෙළුවට මඩ වතුර ඉස්සක් සඳර හිටින්නේ නැහැ. හැබැයි ඒතකොට තියෙන්නේ කොහෙන්ද? අර මඩ ගොඩේමයි නෙළුව තියෙන්නේ. ඒකේම අපු හැණීමයි පිපිලා තියෙන්නේ. මඩ ගොඩක් තර නෙළුව වෙන කොට හදාගෙන පිපුණාට පස්සේ. අන්න ඒ වගේ. අරිහත් ඵලයේ නෙළුව නම්. පිහිලා තියෙන ලෝකේ මඩ ගොඩ. මඩ ගොඩේ නොතැවරි මඩ ගොඩේම නොඇලී දිනා වාගේ. අරිහත් හිත ලෝකයට කම්පා ඇති වෙන්නේ නැති වෙන්නේ ඒ දුරව පවතිනවා පිරිනව පානක. ඉතින් මේක දැනගන්න එකන් ධර්මයේ පූර්ණ නැහැ. අනිත් මිනිහට පහර ගහන එකයි අපි ඉතිකම් කරන්නේ. අනික වැරදි. මඩ වැරදි කියන්නේ නැහැ. මඩේ මඩේ හැටි මඩවල හැටි. මඩ ගඟයි. මඩ ගෑවුරු තැන කුණු. ඒ මඩවල හැටිනේ. නෙළුම සුවඳයි. මඩේම පිපුණා නෙළුමේ මඩ නැහැ. ඒ අරිහත් උන්වහන්සේගේ හැටි. මේ හැටි දැනගන්න ඕනේ ඉස්සෙල්ලම. ලෝකේ හැටි දැනගන්න ඕනේ. ලෝකේ හැටි දැනගන්නකොට අනිත්‍ය අරමුණ එනවා. ඇලින්නේ නැහැ. ඇලීමේ යම් තැනක නැද්ද? විරුද්ධතාවයක් නැහැ ඒකට ගහලා කම්පා කරනවා. එහෙනම් උන්වහන්සේට අකම්පය. ඒකයි යථාර්ථය. මේ ආරි විනේතුර යථාර්ථය තින්නේ එහෙමයි. මේ ඔයගෙ තේරුම තවදුරටත් මේ යථාර්ථය වළන්න ඕනේ. කම්පා නොවි ඉන්න තැනක් නෙමෙයි ලෝකේ කියන්නේ. රාග මඩ, ද්වේෂ මඩ, මෝහ මඩ වලින් මඩ වෙලා තියෙන තැන. පුතඥන ලෝකයා කියන්නේ ඒ මඩ ගොඩේ ළඟින අය. අදහස් කියන්නේ මඩ අදහස්. සුද්ධ අදහස් නැහැ. ඒ ඇසුරේ ඉන්න අපිට සිද්ධ වෙනවා. ඒ බඳු අදහස් වලට මූණ දෙන්න. සමහරලාට අභියෝග එනවා. මොනවා ආවත් කමක් නැහැ. අපි වැරදක් නැතුව අකම්පේව ඉන්නවා. මැරෙනවා මැරිච්චාවේ. මෙලිකක් ඉච්චාවේ. ලෝකයේ හිමිදේට සිද්ධ වෙන්නේ යමක්ද? ඒක ලෝකේ වරදී. නෑ මොනවද ලෝකයේ හිමිදේ? ඇස ලෝකේටයි තී, කන ලෝකේටයි තී, නාසය ලෝකේටයි තී, දිව ලෝකේටයි තී, කය ලෝකේටයි තී, මන ලෝකේටයි. මේ ඇසයි කනයි දිවයි නාසයයි කයයි මනයි කියන මේ ටික තමයි වෙන පැද්දියක් වෙන්නේ. ඕක වළක්වන්න බෑ. ඒක ලෝකේ හැටි. වෙන පැද්දියක් වෙච්චායි හැබැයි මම දන්නවා මේක අවසාන දවසක් තියෙනවා. හටගත්ත ඇසක්, කනක්, නාසයක්, දිවක්, කයක්, මනක් සදාකාලිකව පවතින්නේ නැති බව දන්නවා. ඒක මොහොතින් මොහොත ගෙවිලා විපරිණාමයට පත් වෙලා වෙනසෙලන දවසක් තියෙන බව දන්නවා. එහෙනම් මම බලාපොරොත්තු වෙන සැනසීමට අනාගතයේ හිමිදේනා තියෙන බව දන්නවා. කවද්ද?
යම් දවසක ඇසයි කනයි දිවයි නාසයයි කයයි මනයි අත්‍යරි කෙලවර වුණාද එදාට දුකෙන් නිදහස් බව දන්නවා. එතකම් පංචස්කන්ධ දුකෙන් නිදහසක් නැති බව දන්නවා. ඉතින් අකම්පේ ජීවත් වෙනවා ඒ දවසේ ඉනකම්. සේවකයා පරිදෙනතුරු බලා ඉන්නවා වගේ පිරිනිවන් පාන දවසේ ඉනකම් අරිහතුන් වහන්සේ බලා ඉන්නවා කියනවා. එදා වෙනකම් මේ දුකෙන් නිදහස් වෙන්න බෑ. ඒ දුකර බුල දෙනවා. කම්පාවක් නෑ. ඒ මෙහා ඉන්න අපි හැමතැනම කරන්නේ ලෝකයේ සාන්ත වූ ප්‍රණීත වූ යම් තත්ත්වයක් හිතට අරගෙන ඒ තත්ත්වෙ හිත බැඳගෙන උපාදානය කරනවා එතන. ඒක උපාදානය කරන තාක්කල් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියන ජාතිය මිදෙන්න අපිට බෑ. උපාදාන කලේ සාන්ත ප්‍රණීත අරූපේ රූපේ නම් බඹරෝ ගිහින් උපදීම ඇතිලා උපාදාන කරපු එක අත්හැරෙන්නේ නැති නිසා එතන උපදී. පෙර භවයෙන් ගෙන අපි විපාකයේ කාම ලෝකයේ උපද්දවන හිතකින් හටගත්ත ගත හිත නිසා ඒක තියෙනකන් ඒකට හිමි අනිත්‍ය අරමුණ ඒකට එනවා. ඒක ඉවර කරගන්න වැටුණොත් මැරලා ගිහිල්ලා ඒ සාන්ත ප්‍රේත ලෝකේ ඒකට අනුකූලව උපදිනවා. ඒකට හිමි යම් දුකක් ඇද්ද ඒක ඉන්නකම් ඒක තියෙනවා. පංචස්කන්ධ දුකේ එතන ඉවරන. ඉදාට දකින්න පංචස්කන්ධය යම් තැනක නැද්ද එදාගෙන දුකෙන් නිදහස්. එහෙනම් මේ බබ ඵලීනේ බබ කය මේක දුක් නැති තැනක් නෙමෙයි. මේකට ඉන්නේ යම් දුකක් ඇද්ද ඒක එතන තියෙනවා. එතනදී මොකක්ද? තමන්ගේ තියෙන සත්වයේ තානාන්තරයේ ලෝකකම ලැබිච්ච වාසනාව මුල් කරගෙන උද්දාමේ නැහැ එතන ඉන්නවා බබලවත් ඉන්නවා. උඹලා කවුද මම කවුද මේ මගේ தත්ත්වේ පිනන්න මම නැහැ මගේ තරම 1000ක් මවලා පෙන්නනවා කොහොම උඹට වැන්නේ ඉතින් උඹ මගේ අත වැසි මම උඹට වඩා ලොකුයි ඔය මාන්නේ එතනක් තියෙනවා බබ මාන්නේ ඔය තියෙන්නේ අල්ලගත් එකක් නෑ දේපලිටක එහෙම එකක් නෑ හැබැයි ලැබිච්ච සම්පත්තියේ රූපාවචර සම්පත්තියේ බලහඟ මගේ මාලිගාව බලහඟමගේ ඔටුන්න ඒකත් ලෝකෙම පෙන්නනවා උඹේ ඔටුන්න පුංචිනේ බලහඟ මගේ ඔටුන්නේ රැස් වී දෙන හැටි ඒකත් ලෝකෙම අරය 1000ටවත් වෙනව එතන ඉඳලා අනේ මට නෑනේ ඉතරේ ඔය 1000ෙ මිදිලා නෑ එතන මේ බබ දුක ඔබ 1000 ගහ මරා ගන්නේ නෑ ඒ වුණාට ඔය මාන්නේ තියෙනවා ඔකත් දෙල්ලම් මාන්නයක් නෙමෙයි අද වෙනත් මිනිස්සු අතරේ වෙන්නේ නැද එකිනෙකට අදුමත් තියෙනවා නම් අනික එකක් නැත්නම් එහෙම එයා ලෝකෙම පෙන්න ඇඳුවේ කන කරාවරනෝ ලොකෝ වෙන්න අනික අයට ඕකේ විසඳ ගන්න බැරුව සියදිවි විහානි කර ගන්න තරම් හිතන මට නෑ මේ තත්ත්වය කියලා. ඒ මානසික දුක දෙල්ලන් දුකක් නෙමෙයි ඔය මාන්නාකාරකම නිසා ඇති වෙන දුක. බබලෝ මොකක්ද තියෙනවා. එක්තරා බ්‍රහ්මයේ තමන්ගේ බ්‍රහ්ම සම්පත්තියේ මදීන් මත් වෙලා. බුදුරයන් වහන්සේ බලන් ඉන්නේ නෑ. වටවලා ශ්‍රේෂ්ඨී ලෝකේ පහළ වෙලාලු. තුන් ලෝකේම ශ්‍රේෂ්ඨීකලු එහෙම කියන්නේ. මගේ තරම දන්නේ නැතුව ඇති. දැකලා නැති වෙරි මං කවුද කියලා. ඔහොම කීකේ මහා බක බ්‍රහ්මයා ඉන්න හද ඇතුළු. බක බ්‍රහ්මයා ළඟට එන ඊට වඩා අලුයෙන් සම්පත් විච්ච තව බ්‍රහ්මයෝ දෙන්නේ. බුදුරයන් වහන්සේගේ බලහරිතම් මාර්ගඵල අධිගමනය කළා. පුණ්‍ය ඉද්දී මහා බලින් නැගිලා හිටන් අර බ්‍රහ්මයා ඉක්මෙව්වා. දැන් බ්‍රහ්මයා දන්නේ නැහැ. එහෙම ඉක්මවලා තියෙන බව මේ ගොල්ලන්. මේ දින වෙනදා වගේ නෙමෙයි ගිහිලා අර බ්‍රහ්මයාට කතා කරලා කියනවා ඇයි යන්නේ නැත්තේ. තුන් ලෝකාග්‍රව බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා. අපි හිතන්නේ ඉන්නේ හා දැන් අපපස්ථාන කරන බෙද කෙනෙක් හොයාගත්තද මගේ තරම දන්නේ නැතුව නේද මගේ තරම පෙන්නන්නද කොහොම බලාගෙන ඉන්න කියලා මොකද දැන් 1000ක් මාලා පෙන්නන බ්‍රාහ්මණය 1000ක් පේනවලු අපේ තරම දන්නේ නැහැ නේද ඔච්චරද මහාන්ට පුළුවන් එහෙනම් මේ අපේ තරම කියන 2000ක් ලැබුවා අර බස් යන හරියට ලැජ්ජ හිතුණාද යකෝ මුම් මගේ පල්ලෙහා පැත්තේ ඉඳලා දැන් මට වඩා දෙගුණයක් ගිහිලා ගිහිල්ලානේ බලේ ඔය බලේ ලබා ගන්න උන්නා ඔය මාන්නේ අතල්ලා දැන්වත් යන්න කියලා බුදුරන් වහන්සේ හම්බෙන්නේ ඒත් ගියේ නෑ ඔහොම අවස්ථාවක් ගැන කතා වෙනවා මම ඊට පස්සේ මොකද කරන්නේ බුදුරන් වහන්සේම වැදලා ඒ බක බහමයා මාන්නේ බින්දට පස්සේ බුදුරන් වහන්සේ බුදු කියලා පිළිගත්තා ඊට පස්සේ අහනවා අනිත් බ්‍රහ්මයා අහනවා තවවත් පිළිගන්නේ නැද්ද නෑ මම දැන් පිළිගන්නවා පිළිගන්නවා කියන මතය වෙන තරුණා නිසා ඒ දිහා ගැටිුණේ නෑ ගෞරවයට ගියේ නෑ. ඉතින් ඒක බ්‍රහ්ම මාන්නේ කියන එක මෙච්චර ලොකුයි. බ්‍රහ්මයා වුණා කියලා සුද්ධ නෑ. කාමරාගේ අතරමු ඇලීම ගැටීම අතරමු ගුණේ ගිහිලා නම් එතන ඉපදිලා හිටියට මාන්නේවත් ඇරියේ නෑ. රූපලාග අරූපලාග ඇරියේ නෑ. මාන උද්දච්ච ඇරියේ නෑ. අවිද්‍යාව ඇරියේ නෑ. රූපලාග අරූපලාග මාන උද්දච්ච අවිද්‍යාව කියන එක විද්‍යාමානයි බ්‍රහ්මයාට. එයා එතන ඉන්නවා. අරිහත් වෙන්නපත් වෙච්ච කෙනා ඔය පහම
සහමුලින් මිද හැරිය ඉවර කළා. මාගේ තේරුම් ගත්ත කෙනා අනාගාමි ඵලයටපත් වුණා. ඔය යටපත් කරලා ඉන්නවා. සහමුලින් මිද නැතත් මතු වෙන්නේ නැහැ. ඒවා ඔක්කොම තදංග විස්කම්මන වශයෙන් යටපත් වෙනවා. සමුච්ඡේද ප්‍රහාණයකට දාලා උන්වහන්සේලා අරිහත්ත්වයටපත් වෙනවා. ඉතින් ආර්ය මාර්ගය තුළ හැනසුම ලැබෙන්නේ අන්තිම කෙරවලදී. යථාර්ථයේ දැනගෙන මිසක් අරමුණු එන්නේ නැතු ඉඳලා නෙමෙයි. එන අරමුණේ ගැටෙන්නේ නැහැ ඇලිලි හිත නැති කළ දෙන්න නිසා. හේතුලි ලබන්නව සැනසුම තමයි ආර්ය මාර්ගයේ සැනසුම. මේක දැනගෙන ඒ සැනසුම ලබා ගන්න ඕනේ ධර්මයේ තුලින්ම. ඒතර මේ ප්‍රශ්නේ විඳාකරන්නේ නැහැ. ඒතර පපුව හිර වෙන්නෙත් නැහැ, ගැහිර වෙන්නෙත් නැහැ, කැක්කුමත් නැහැ, උනේ ඉන්නෙත් නැහැ, මොකුත් නැහැ. ඒ ඉන්නේ ඔකම පූර්ණ නොකරපු නිසා. ඒක පූර්ණ කරගන්න උත්සාහ කරන්න ඕනේ. ලෝකෙ හැටි, ලෝකෙ හැටි. ඔක දකින්න ඕනේ. මම බලාපොරොත්තු වෙන ලෝකේ පැවැත්ම තුල කොයින්ද? මම මේ පැවැත්ම තුල සාන්තිය බලාපොරොත්තු වෙන ඒකම මූලිකමක් තියෙනවා. කොතන හිත තියන්නද? අන්න එහෙම දකින්න ඕනේ. ඒතර ඒක ඉක්ම යනවා. මෙමෙ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට මහපටැඟිල්ලයි දවටැඟිල්ල දෙක මෙහෙම කරගත්ත සංකේත තියෙනවා. දැන් මේ සංකේතයෙන් පෙන්වන්නේ මොකද්ද? දවර කියන්නේ දවරේ ගැටීම. මහපට කියන්නේ මහා පටේහිවත් ඇලීම. ඇලීමයි ගැටීමයි දෙක නතර කරපන්. නතර කරලා හිටන් අවංක වියා. ඇලීමයි ගැටීමයි දෙක තමයි ප්‍රශ්නේ. අලෝභයට අදීසයට අමෝහයටපත් වියා. මෙන්න මූල ධර්මයේ පින්න විද්‍යාමාන කරලා ඉස්සෙල්ලා මෙහෙම කරලා මේක නවත්තපන් සිතා තියපන් දවර කරන්නත් එපා ඇලෙන්නත් එපා ඇලෙන්න එපා ගැටෙන්න එපා ඇලීමයි ගැටීමයි දෙක අත්හැරලා අලෝභ ආදේශ අමෝහ මානසිකත්වය ඇති කරගනින් තමන්ගේ අත කියන්නේ අත්හේවත් තමා කියන එක තමා තුළ මෙන්න මේ සත්‍යය උදා කරගෙන මේ බලහපන් ඒක තමයි මෙහෙම කරන එකේ සංකේතය පානාතා පානාති පාතා වේරමණී ශික්ෂාපදයේ තුලින් අරිහත් ඵලයේ ලබා ගන්නා අයුරු පහදා දෙන්න. දැන් මේක ගොඩක් වැදගත්. ශික්ෂාපද පහක් අපිට තියෙනවා. පංච දුස්චරිතයේ තේරුව මේ ශික්ෂාපද වලට දීලා තියෙනවා. සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමයේ වර්ධව හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන පහ තමයි මේ පංච ශික්ෂා කියන්නේ කියලා හිතා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ යම් ශික්ෂණයක් දේශනා කළා නම් ඒක නිවන කෙලවර කරපු ශික්ෂණයක් විතරයි. අතරමං කරන ලෝකේ අතරමං කරන ශික්ෂණයක් නෙවෙයි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාවල අර්ථය බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දෙනතුරු ලෝකේ කිසිම සත්‍යයක් දන්නේ නැහැ. පානාතිපාතා වෙනමණි ශික්ෂාපදං සමාදියාමි කියන පදේ තිබුණා. සතුන් මැරීමේ වැළකීමේ ශික්ෂාපදේ සමාදන් වෙමි කියලා අර්ථයක් තිබුණා. සතුන් මරන්නේ නැතුව ඉන්නවා නම් සත්ව හිංසා නොකර ඉන්නවා නම් එයා ශික්ෂාපදේ රැකිනවා කියලා හිතාගෙන හිටියා. හැබැයි ලෞකික අර්ථයෙන් නිවන් දකින්න බැහැ. එහෙනම් ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ විග්‍රහ කළ දෙනතුරු ලෝකේ විග්‍රහ කළා තිබුණේ නැහැ. එහෙනම් මේ ශික්ෂාපදයේ රහතන් වහන්සේට අනුකූලව ප්‍රයත්නගිනින් ශික්ෂාපදයක්. ජීවිතාන්තයේ තේකේ රහතන් වහන්සේ පරපණ නැසීමෙන් වෙන පරපණ නැසීම අතහැර. බහා තැබූ දනමුගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව. දයාවට පැමිණ සියලු කාණ භූතයන් කෙරෙහි හිත අනුකම්පාවෙන් වාසය කරන්නේ. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ශික්ෂාපදයේ. උන්වහන්සේ අනුගමනය කරන මමද පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර බහා තැඹු දනමුගුරු ඇතුව බහා තැඹු දැල්ලුගුල් ආයුධ ඇතුව පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව දයාවට රැවෙන සියලු පාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරේ මේ මාගේ පළවෙනි ශික්ෂාපදයයි. මෙන්න නිවන් දකින ශික්ෂාපදය. දැන් මේක තෝරා ගන්නකම් කවදාවත් අබුද්ධෝත්පාද කාලෙක කිසිම ඍෂිවරයෙකුට කිසිම පඬිතයෙකුට බුදුරජාන් වහන්සේ දේශනා කරව මේ ශික්ෂා අර්ථය දෙන්න බැහැ. ලෝකෝත්තර අර්ථයට පත් වෙන ආකාරයෙන් ශික්ෂා විග්‍රහ කරන්න බැහැ. මේ ශික්ෂාපදයේ පෙර බුදුරැන් වහන්සේලා කාලේ තිබුණා. අර්ථය යටපත් වෙලා හිටන් වේදේට පදයක් වශයෙන් ගැඹුණා. ලෞකික අර්ථය පටවැඳගෙන වේදේ ওই පදේ ගිනාවා. දැන් බුදුරැන් වහන්සේ වැඩ ඉන්න කාලේ අන්‍ය පරිබ්‍රාජිකව පානාතිපාතා වේරමණී ශික්ෂාපද සමාදියාමි කියන පදේ කිව්වා. පදේ කියලා හිටන් ඒගොල්ලෝ සතුන් මරන්නේ නැතුව හිටියා. සත්ව හිංසා නොකර ජීවත් වුණා. හැබැයි නිවන් දැකේ නැහැ.
එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පදේ කොහො නිවන? ඒ පදේ විග්‍රහ කරන කොටයි නිවන පෙන්නේ. එදකන් ඒක දකින්නේ. එහෙනම් මෙතන තියෙනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරිවෝ දපණං ඒතම් බුද්ධාන ශාසනං කියුවේ. මෙන්න මේ බුද්ධාන ශාසනය මෙතන තියෙනවා. බුද්ධාඥා මෙතන තියෙනවා. මේක පව කුරුස මොනවාද? පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර. බහා තැබූ දනුමුගුරු ඇතුව බහා තැබූ දැල්ලුගුල් ආයුධ ඇතුව. පාපේ ලැජ්ජා ඇතුව බිය ඇතුව කියන දෙනකන් සබ්බ පාපස්ස අකරණං කියන පොරසරයිති. දැන් පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව කියන දෙන්න එනකොට ඔය පළවෙනි ශික්ෂාව පමනක් යන කෙනෙකුට හොරකම් කරන්න පුළුවන්ද? පාපේට ලැජ්ජා නම් බිය නම් සතුන් මැරීමට සීමා වෙලා තියෙනවා ශික්ෂාපදේ. පරපණ නැසීමෙන් වෙන්න පරපණ නැසීම අතහැර බහා තැබු දඬුමුගුරු ඇතුව බහා තැබු දැල්ලුගුල් ආවිද එතෙන්ට ගන් ප්‍රාණඝාතයෙන් කියන පැතට සම්බන්ධයි. පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව ඉදිරි කාලේ පාපයක් එහෙම තව කරන්න පළවෙනි ශික්ෂාපදේ මුලින්ම පාප තියෙන්නේ. යම් දසාකුසලයකට හිමි යමක් ඇද්ද සියල්ල පව් වලටයි. ඒ දසාකුසල් රහගතවන්නා වූ කර්මයක් හෝ කර්මපතයක් කෙරෙනවා නම් ඒ සියල්ලම පාපේ. පාපේට ලැජ්ජා නම් බිය නම් ඒකේ වෙන් වුණොත් එයාට පාපයක් ඉතුරු වෙනවා. කුඩා වූ හෝ පාපයක් තිබුණා ඔය ශික්ෂාපදයෙන් අත්‍යන්ත පැතර අයිති නැද්ද? පළවෙනි කොටසටම අයිති. දයාවට පැමිණ සියලු කාණභූතයන් කිරී හිතානුකම්පාවෙන් වාසය කරන දයාවට පැමිණ. කොතනද දයාව තියෙන්නේ? දයාවට පැමිණෙනවා කියන්නේ ලෝක සම්මතේ එක අර්ථයක්. ආර්ය විනී තව අර්ථයක්. දයානුකම්පාව කියන වචනේ දකින්න ඕනේ. දයානුකම්පාව කියන්නේ මොකද්ද? දයාව කියන්නේ මොකද්ද කියලා අපි ඒක දකින්න ඕනේ. යම්කිසි අල්ලාගත් ලෝකයේ චන්දරාගයෙන් අල්ලාගත් යමක් ඇද්ද මේකෙන් දැමීමට යාවිනවනම් ඒක ඉවත් කිරීමට යාවිලා ඉන්නවනම් ඔහු දයාවටපත් වුණා. දැමීමට යා වුණා. දයාව වුණා. මෙන්න ආර්ය විනී දයාව. ලෝකයා දයාව කියන්නේ දැමීමටද අල්ලා ගැනීමටද? දයාවෙන් යුතු ලෝකයා සිදු කරනවා කියන්නේ දයනුකම්පාව කියලා ලෝකයා කරන්නේ ලෝකයා අල්ලාගෙන. ලෝකෙට බැඳිලා. චන්දරාගේ අතරපු දයාවක් ලෝකයාගේ දයාවේ නැහැ. එහෙනම් ආර්ය විනී දයනුකම්පාව කියන්නේ මොකද්ද? දයාව කියලා කියන්නේ ලෝකයේ අල්ලාගත්තා වූ චන්දරාගේ ඉවත දමලා ඉවත දැමීමට යා වුණාද? නැහැ, නිවන හා සම්බන්ධ වුණාද? මෙන්න මේකට කියනවා දයාවටපත් වුණා. අනුකම්පාව මොකද්ද? ලෝකයේ දුකයි කියලා දැක්ක කෙනා, මේ ලෝකයේ කෙරෙහි මේ දුකට බිය වෙච්ච කෙනා, මේකට හේතුව මර උගුල මේ චන්දරාගය කියලා දැක්ක කෙනා, එයා දකිනවා මහා කම්පාවක් හැටියට මේ චන්දරාගයෙන් ලෝකෙට වැදෙන එක. තමා මේකට අනුව කම්පා වෙලා ඊට අනුව මොකද ඔහු කරන්නේ? ඔහු කම්පා කරනවා. කර්ම පාකර හරිනවා. කම්පා වෙනවා. ලෝකයා කම්පා වෙනවා කියන්නේ මොකද්ද? කර්මයන් අල්ලාගෙන ඒකේ දැහෙනවා. ඒ ලෝකයාගේ කම්පාව. ඒ කටයුතු අල්ලාගෙන ඒකේ පැහෙන කම්පාව ලෝකයාගේ කම්පාව. ඒක දැවෙන එක. කර්ම පාකල හරීමෙන් ලබන්නා වූ කම්පාව ආර්යයන්ගේ කම්පාව. ඒක නිවෙන එක. එහෙනම් අනුකම්පාව මොකද්ද? තමන් කර්මයන් පාකර හරින්නේ ඇයි? මේ ලෝකයේ දුකෙන් යුක්ත නම්, දුකට හේතුව මේ තෘෂ්ණාව නැති මර උගුල නම්, ඔහු අන්නේ කර්ම පාකර හරිනවා. කර්ම ඉවත් කරනවා. ලෝකයාට කවදා හරි දුකෙන් මිදීමක් ඇත්නම් මෙන්න මේ කියන්නා වූ කර්ම පාකර හැරලා ලෝකයේ දුක දැකලා, දුකට හේතුව මේ චන්දරාගය නැති මර උගුල කියලා දැකලා, මේ මර උගුල අත්හැරලා දාපු දාට ලෝකයා දුකෙන් නිදහස් බව දැකලා, ඒ මර උගුල කෙරෙහි ඇතිවෙන්නා වූ කර්මීය විපාකයේ දැකලා ඒක පාකට හැරලා නිදහස් වුණා නම් කවදා හරි ලෝකයාට නිදහස ඕක මිසක් වෙන එකක් නෙවෙයි. ඔය ක්‍රමයේ හැම කල්පනයක් නෑ. මෙන්න මේක තේරුම් ගත් දාට ලෝකයාට පතනවා. කවදා හරි ලෝක සත්‍යයට මේ දුක වැටහේවා. දුකට හේතු වන්නා මේ චන්දරාගයේ තෘෂ්ණාව මර උගුලක් හේම පෙනේවා. මං දැක්කා වගේම ලෝකයාත් ඒක දැකලා මේ කම්පාවෙ මිදිලා ලෝක දුකෙන් නිදහස් වේවා. මෙන්න දයනු කම්පාව ආර්යයන්ගේ. මෙන්න ආර්ය මෛත්‍රිය. මේ ඕක දකින්න පුළුවන් ද අබුද්ධෝත්පාද කාලේ හෝ වෙන විදිහකින්?
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා තේරුම් ගත්ත චතුරාර්ය සත්‍ය ධර්මයේ තියෙන ওই ටිකම තියෙනවා මිස. ඔය අදහස මත කරගන්න අන්නේ බුදු පුළුවන්. එන අබුද්ධෝත්පාද කාලයේ බෞද්ධයෙක් නොවන බෞද්ධ ධර්මයේ තේරුම් නොගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළ දයානුකම්පාව වහල කරන්න බෑ. දයානුකම්පාව කියන වචනේ ලෞකික අර්ථයක් අරගෙන සතුන් කෙරෙහි ඇති වෙන මිත්‍රකම දයානුකම්පාවයි කියකේ ඉන්නවා. කවදා නිවන් දකින්නද? මිත්‍රකම කියන්නේ සංවේනිකා දෝෂයිතයි බැඳීම. බැඳීමෙන් ඇලීමක් අයින් කරන්නේ කොහොමද? බැඳීම අත්හැරපු දාට ඇලීම ඉවරයි. බැඳීම අත්හැරගන්නකම් උපාදානය අත්හරින්න බෑ. උපාදානය අත්හරින්න බැරි තාක්කල් භව අත්හරින්න බෑ. භව බැරි තාක්කල් ජාති අත්හරින්න බෑ. ජාති බැරි තාක්කල් අත්හරින්න බැරි තාක්කල් ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස් පායස අත්හරින්න බෑ. එහෙනම් ලෝකයාගේ භාවනාව ක්‍රමයකින් පුළුවන්කමක් තියනවාද නිවන් දකින්න? නිවන් අවබෝධ කරගන්න. නිවන සිහි වෙන්නේ කොතනින්ද? දැන් මෙතන නිවන සිහි වෙලා නැද්ද? නිවන කෙලවර කරලා නැද්ද මේ ශික්ෂාපද? දයානුකම්පාව තේරුම් ගත්ත හැනගිලි දකින්න. චතුරාර්ය සත්‍ය ධර්මයේ තේරුම් මරගත කෙනෙක්. ඒ තුලින් ඒ පුදුලයා ලෝකයට යාවෙලා තිබෙනා වූ යම්කිසි යමක් ඇතනම් චන්දරාගයක් ඇතනම් ඒක දවා හැරලා දයාවටපත් වෙලා. ඒ තමා ලැබුවා වූ ධර්මානුහාරේ මේ කර්ම පාකර හැරීම කම්පාව කියලා දැකලා ලෝක සත්‍යයරත් මෙන්න මේක පැතිරෙව්ව. දයානුකම්පාව පැතිරෙව්ව වෙනවා. මේ ආර්යයන්ගේ දයානුකම්පාව කොතනකවත් බැඳෙන එකක් නෙමෙයි, හැදෙන එකක් නෙමෙයි. විවේක නිසිරිතයි, විරාග නිසිරිතයි, නිරෝධ නිසිරිතයි, මුස්තග පරිණාමයි. ඔතන සතර හරිපත්තාණියක් තියෙනවා, සතර ඉන්ද්‍රිපාදක් තියෙනවා, පංචේන්ද්‍රියක් තියෙනවා, පංච බලක් තියෙනවා, සත්ත්ව බොඥයක් තියෙනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් තියෙනවා. සියල්ලම පුරුත සත්‍යස් බෝධිපාක්ෂි ධර්ම ඔතන තියෙනවා. ඒ කර්මස්ථානේ හැබැයි අදහස ගන්න නැතුව සියලු සත්‍යෙ නිදුක් වෙත්වා කියක ඉන්න ගියොත් මොකද වෙන්නේ? ඒ පුතිය ලෞකිකත්වයේ ඉක්මවම භාවනා ඵලයක් ලැබෙන්නේ නැහැ. ලබන්න හේතු නැහැ. දහම් අර්ථේ වැහුණට පස්සේ නිවන වැහුණා. පද ටික ගේනවා. අදත් කියවනවා. කියෝ කියෝ ඉන්නවා මිසක් ලැබූ ඵලයක් සැනසුමක් නැහැ. මන්නේ හේතු. එහෙනම් අපි මොකද්ද දයා? අපි දයා කරනවා කියන්නේ මොකද්ද? දැමීමට යාවීමක් ඇතනම් මොනවද දමන්නේ? සතර අපාගත වෙන්නා වූ අකුසල ධර්ම දැමුවද? ඊට යාවුණු කෙනා ඒ මට්ටමේ දයාවටපත් වෙනවා. සියලු ප්‍රාණභූතයන් කෙරෙහි හිතානුකම්පාව ඔන්න ඕකයි. මොකද්ද හැබිය යුතු හිත? විමුක්තිය කරා පිහිට වූ හිත. අනුකම්පාව මොකද්ද? ධර්මයට අනුකූලව කම්පා විය යුතු. රාගයෙන් හත් වෙනවා නම්, ද්වේෂයෙන් දැවෙනවා නම්, මෝහයෙන් මුලා වෙනවා නම් මෙන්න මේක කම්පාවට කාරණයක්. එහෙනම් දයාවෙන් යුතුව අනුකම්පාව කියන්නේ මොකද්ද? අනුව කම්පා වෙනවා. අනේ මන්ට රාගයේ දේශේ මොහේ ගින්නක් නම්, අනිත් ලෝක සත්ත්වයාලා රාගයේ දේශේ මොහේ ගින්නක්. මට මිදීම සැනසීම රාගක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන් ලැබුණාද? අනේ සියලු ලෝකයාට කවදා හරි මිදීම ලැබෙන්නේ රාගක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන්. එහෙනම් සියලු ලෝක සත්ත්වයෝ රාගක්ෂයෙන්, ද්වේෂක්ෂයෙන්, මෝහක්ෂයෙන් යුතු මේ නිවන් සාන්තියටපත් වේවා. ඕන නිවනින් අහකට නොගිය භාවනාව. මෙන්න ආර්ය භාවනාව. ආර්ය භාවනාව නිර්වාණ අන්තිමට මේ හැම ආර්ය කර්මස්ථානයක්ම නිවන කෙලවර කරලා කියනවා කිව්වොත් ලෝකයි. අතරමඟ නවත්තම කර්මස්ථාන නැහැ කිව්වේ ඒකයි. කර්මස්ථාන වාක්‍ය වරද්දාගත්තද? නිවන දැක නැති කෙනාගේ කර්මස්ථානේ නිකන් වාක්‍යයක් විතරයි. වැඩින්නේ මොකද්ද? කෝ අකම්පේ භාවයට හේතු? කෝ අකම්පේ භාවයට හේතු නිවන සිහිවුණා? කොණිවනි ආනිසංස දැක්කා. කොණිව ලෝකේ ආදීනව දැක්කා. ලෝකේ ආදීනව යලි සිහි වෙනවා නම්, නිවනි ආනිසංසයේ යලි යලි වැටෙනවා නම්, ඒකට කියනවා ආර්ය මාර්ගය වඩනවා. ඒ කර්මස්ථානයේ වඩන මොහොතක් ගන්න වැඩින්නේ මොකද්ද? ආර්ය ශ්‍රායික මාර්ගය. ලෝකේ ආදීනව ආදීනව හැටියට දකිනවා නම්, නිවන ආනිසංස ආනිසංස හැටියට දකිනවා නම්, ඒ මොහොතේ ඔහු ඉන්නේ සම්මා දිට්ඨිය තුල. ඊට අනුකූල යම් කල්පනාවක් ඇතනම් අව්‍යාපාද අවිහිංසා නිකම්ම සංකල්පනාවක් ඇතනම් ඔහු ඉන්නේ සම්මා සංකප්පය තුළ.
ඔහුගේ වචනයක් ඇත්නම් බොරු නෑ, කේලන් නෑ, පරුෂ නෑ, පලාප නෑ. ඔහු ඉන්නේ සම්මා වාචා තුළ. ඔහුගේ කටහිටක් ඇත්නම් ප්‍රාණඝාතනය, අදත්තාදාන නෑ, කාමිත්‍යාචාර නෑ. ඔහු ඉන්නේ සම්මා කම්මන්තේ තුළ. ඔහුගේ යම් ජීවිතයක් ගත කරනවා නිවන කරා යොමු කළ ජීවිතයක් මිසක් හිස් දෙයක් කළා ජීවිත පැත්තක් ඔහුගේ නෑ. ඒ මොහොතේ ඔහු ඉන්නේ සම්මා ආජීවය තුළ. ඔහු යම් කිසි කායික මානසික උත්සාහයක් ගන්නවා නම් නිවන සඳහා හේතු වෙනා වූ කායික මානසික උත්සාහයක් ගන්න මිසක් වෙන උත්සාහයක් ඇතන නම් ඔහු ඉන්නේ සම්මා වායාමයේ තුළ. ඔහුගේ සතිය පිහිලා තියෙන නිවන මුල් කරගෙන නම් වෙන ලෝකයක් අල්ලගෙන නෙමෙයි නම් ඔහු ඉන්නේ සම්මා සතිය තුළ. ඒ තුළින් ඔහු ඉන්නේ ලෝභ නැති, ද්වේෂ නැති, මෝහ නැති අකම්පිතාවය තුළ නම් ඔහු ඉන්නේ සම්මා සමාධිය තුළ. එනවා ඔහු ඉන්නේ ආර්යසත්‍යයික මාර්ගය තුළ. මාර්ගය දැනගෙන හිටියත් නැතත් ඔහු ඉන්නේ එතන. වැඩින්නේ මාර්ගය. ඔහුට පහළ වෙන නුවණක් ඇද්ද? අත්තරීමේ නොවැල්මේ මිදීමේ සැනසීම සාන්තියයි වෙන දෙයක් මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ කියන නුවණ. ඔහු ඉන්නේ සම්මා ඥානයේ තුළ. ඔහු යම් විමුක්තියට පත් වුණා නම් මට අත්හැරී ගියා, නොවැළී ගියා, මිදී ගියා, මෙතෙත් තිබුණ කම්පණය ඉවරයි. ඥානයේ පහළ නම් ඔහු ඉන්නේ සම්මා විමුක්තිය තුළ. දසහංගේ සමන්නාගතෝ අරහති උච්චතීති කියලා ඔය කියන හංග 10 සමන්නාගේ සම්පූර්ණ වෙච්ච කෙනා අරිහතුන් වහන්සේ කියන කෙනා ප්‍රකාශ කළා. ඉතින් අරිහත්ත්වයට යන කම පළවෙනි ශික්ෂාපදේ යන ක්‍රමය. ආයි හොරගම් කරන්න එකට වෙන විගස සමාදන් වුණාට පළවෙනි එකේදීම පාපේට ලැජ්ජා ඇතුව බිය ඇතුව කියනකොටම හොරකමයි කාමීත්‍යාචාරයයි බොරු කේලම් පරසවදෙන පලාප ලෝභ තරහ වල ඔක්කොම ඉවරයි. පාපේට ලැජ්ජා නම් බිය නම් ඒක ඔක්කොම අත්හැරෙනවා. එහෙනම් පළවෙනි ශික්ෂාපදයේ තුල තියෙනවා සියලු ශික්ෂාවන්ගෙම ශික්ෂණීය විදි යමක් ඇද්ද ඒ සියල්ලෙන් පූර්ණයි. එහෙනම් සීලේ පූර්ණයි, සමාධිය පූර්ණයි, ප්‍රඥා පූර්ණයි තුනම තියෙනවා. ත්‍රි ශික්ෂාවම තියෙනවා පළවෙනි ශික්ෂාව තුන. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් වෙනවා. ඔය ශික්ෂා මාර්ගයේ තුලින් කෙලවර කළා එතන නිවන් අවබෝධ කරනවා. මෙන්න යාගේ මාර්ගය. ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත් කෙනාට මාර්ගයේ පානාති පාතා විරමණී ශික්ෂාපදේ. වීර්ය ඉන්ද්‍රිය බලවත් කෙනාට මාර්ගයේ අදින්නා දාන විරමණී ශික්ෂාපදේ. ඔව් නොදුන් දේ ගැනීම වෙන නොදුන් දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේව බලාපොරොත්තු ඇතිව. පිරිසිදු ආත්ම පරිහරණයකින් වාසය කරනවා. මොකද පිරිසිදු ආත්ම පරිහරණය. යම් අද්දවත් තුල රාගයෙන් හත් වෙන්නේ නැත්නම්, ද්වේෂයෙන් දැවෙන්නේ නැත්නම්, මෝහයෙන් මුලා වෙන්නේ නැත්නම් ඒ මට්ටමට පිරිසිදු ආත්ම පරිහරණය. එන පිරිසිදු ආත්ම පරිහරණය වාසය කරන කෙනා යථාර්ථය අවබෝධ කරගෙන ධර්මයේ තුලින් මේ ලෝකේ මට අල්ලා ගන්න මගේ කියලා ගන්න අල්ලා ගන්න වටිනා දෙයක් නැහැ. එහෙනම් මම මගේ කියා තියාගන්නේ එකක්වත් තියාගන්නේ නැහැ. වීර්ය අධික නිසා බඩිකින්නේ ඉන්නවා. මම ඉහළ උහුලන්න පුළුවන්. එහෙනම් මට කියලා කන්න බොන දෙයක් වෙන් කළා තියාගන්නේ දුන්න දෙකේ යැපෙනවා. දෙන දෙයක් බලාපොරොත්තු වෙනවා. එයින් එහාට මගේ මානසිකත්වය බලාපොරොත්තුවක් නැහැ. හත් දවසක් කන්නේ නැහැ මැරෙන්නේද? මම ඉහළ වෙනවා. වීර්ය අධික බුද්ධිලා ඉන්න පුළුවන්. යාර මාගේ ඒක. වීරියාදී වුද්දලයා නොදුන් දේ ගැන්වෙන්න වෙන නොදුන් දේ ගැන්ව අතහැලා දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු ඇතුව ලෝකේ අතහැර ජීවත් වෙන. එහෙනම් ඒ කෙනාට කුමකට ප්‍රාණඝාත කරන්නද? මොනවා ලබා ගන්නද? මොනවට හොරකම් කරන්නද? මොනවා ලබා ගන්නද? සුරාසුරු දුරාචාර කරන්නද? මොනවා ලබා ගන්නද? බොරු කියලා හවත්ලා, කේලම් කියලා බිඳවලා, පරසවාදීන් කියලා හැඩබාරපත් කරලා, ප්ලාප කියලා ලෝකේ මුලාට පත් කරලා මොනවා ලබා ගන්නද? ලැබෙන දෙයකින් ජීවත් වෙනවා මිසක් අල්ලාගත් එකක් මං ඉන්නේ නැහැ. මට මේ ලෝකේ කතරානාන්තර අල්ලාගෙනත් නැහැ. කුලම අල්ලාගෙනත් නැහැ. දේපොල අල්ලගෙනත් නැහැ. කලබොන දේවල් අල්ලගෙනත් නැහැ. සත් හිව්පසේ අල්ලගෙනත් නැහැ. මං ඉදේ ඒ ක්‍රමේ. කරදරන ආපුවායි මට විහන්න පුළුවන්. මට උත්සාහය තියෙනවා, වීර්යය තියෙනවා. ඕන බලිගින්නක් ඉවසිය හැකි. ඕන දුක්ඛම් කටලක් ඉවසිය හැකි. අන්න වීර්ය අධිකයි හැකියාව. එහෙම කෙනාට අදින්නා දාන වීරමණී ශික්ෂාපදයේ තුලින් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරලා නිවන් දකින්න පුළුවන්. අන්න පිරිසිදු ආත්ම පරිහරණය කියන්නේ පිරිසිදු ආත්ම පරිහරණයේ හතරක් තියෙනවා කියලා පෙන්නනවා. මොකද හතර සෝවාන් ඵලයේ පිරිසිදු ආත්ම පරිහරණය, සකෘදාගාමී ඵලයේ පිරිසිදු ආත්ම පරිහරණය, අනාගාමී ඵලයේ පිරිසිදු ආත්ම පරිහරණයක්, අරිහත් ඵලයේ පිරිසිදු ආත්ම පරිහරණය. ඔයින් පිටතර තවත් පිරිසිදු ආත්ම පරිහරණ නැහැ හිතා ඉන්නවා නිසා. යම් තරමකින් අද්දව පිරිසිදු වුණා නම්, ලෝභයෙන් පිරිසිදු වුණා, ද්වේෂයෙන් පිරිසිදු වුණා, මෝහය අතරීමෙන් පිරිසිදු වුණා. නැවත වාරයක් ඒ අතරම ලෝභය කරා, ද්වේෂය කරා, මෝහය කරා මනස යන්නේ නැත්නම් ඔහුගේ පවිත්‍රතාවයේ සුද්ධ පවිත්‍රයි, අති පවිත්‍රයි. මෙන්න මේකට කියනවා නැවත අපවිත්‍රභාවයට නොපත්වන්නා වූ සත්‍යයට අද්දව පරිවර්තනය වුණා නම් ආත්ම භාව පරිහරණයක් ලැබුවා කියලා. සුද්ධ ආත්ම පරිහරණයක් ලැබුවා. අනික අය සුද්ධයි කියලා හිතා ඉන්නවා ටික කාලයක්. අනුසේ ධර්ම ගෙවලා තිබුණ නිසා ආයතරයක් ලෝභයට වැටෙනවා, දේශයට වැටෙනවා, මෝහයට වැටෙනවා, ආයිකිල්ති වෙනවා. එහෙනම් ඔහු ආත්ම භාවයක් ලැබලා හිටියේ නැහැ. ලැබුවා කියලා හැවටලා හිටියා නිසා.
මෙන්න මේක දැනගන්න පිරිසිදු ආත්ම භාවය කියන්නේ මේ ආර්ය විනයේ පමණයි ලැබෙන්නේ. මේකට කියනවා පිරිසිදු ආත්ම භාව පරිහරණය. ඉතින් දෙවෙනි ශික්ෂාපදේ වීර්ය අධික පුද්ගලයාට. එයාට ඒක කියන්න පුළුවන්. අබ්‍රහ්මචාරියා වීරමණී ශික්ෂාපදේ. අනික අබ්‍රහ්මචාරියා වීරයෙන් වෙනවා. ශ්‍රද්ධා අධික, වීර්ය අධික, සතිය අධික පුද්ගලයා. සතිය අධික පුද්ගලයාට හැම වෙලේම සතියට ගෝචර වෙන්නේ නිවන. අතහැරීම හැර නොයල්ම හැර මිදීම හැර මේ ලෝකේ සැලසුමක් නැහැ. යම් යම් තැනක බැඳුණු චන්දරාගයක අතහැරීමක් ඇද්ද නොයල්මක් ඇද්ද මිදීමක් ඇද්ද අන්න එතනයි සාන්ත ප්‍රණීත. ඒ මත්තමට සාන්තයි ප්‍රණීතයි. මෙන්න සතියේ ගෝචර වෙනදී. සතීන්ද්‍රිය අධික පුද්ගලයාට පුළුවන් උතර පිහිටලා. අර කියන කාම ධර්මයන්ගේ බෙන් වෙලා. සියලුම ඇලුම් කරන ධර්මයන්ගේ බෙන් වෙලා. නිවන්තම හිත පිහිටවාගෙන හිතගෙන යන්න අවසානිය දක්වා. එනා එතන ගියා නම් ඒ පුද්ගලයා ලබන්නේ සති අධික පුද්ගලයාට සතිඉන්ද්‍රිය අධික පුද්ගලයාට අබ්‍රහ්මචාරියා වීරමණී ශික්ෂාපදයේ තුලින් නිවන පූර්ණ කළ හැකි සීල සමාධි ප්‍රඥා පූර්ණ කළ හැකි. සමාධි අධික පුද්ගලයාට කිසිම තැනක තර්ක කරන්න විතර්ක කරන්න වාද බේද ඇති කරගන්න දෙයක් නැහැ. එයා ඒවට කැමතිත් නැහැ. එයා කැමති සමාධි හිතකින් ඉන්නේ. ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලාවටපත් වෙන්නේ නැති තත්ත්වෙට පත් කරගත්ත ඇලීම් ගැටීම් තුර චිත්ත සමාධියකින් ඉන්න පුළුවන්. ප්‍රියයි. ඉතරන්නේ පුද්ගලයා මුසාවාදී වෙන් වෙනවා. මොකද මුසාවාදී කියන්නේ නිත්‍යයි සැපයි ආත්මය යන දෘෂ්ටියකින් නැගෙන වාදයක් ඇද්ද මුසාවාදයයි. ඒ මුල් කරගෙන නැගෙන සියලු වාද මුසාවාදයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන්නේ සත්‍යවාදී. සත්‍යවාදී කණු කුලගෙන සියලු කතා සත්‍යවාද. මෙන්න මුසාවාදීන් වෙන මුසාවාදී හැතර සත්‍යවාදී වූයේ සත්‍යයේ සත්‍ය ගලපා කරන කතා ඇත්ති. සත්‍යවාදීව වාසය කරන්නේ. අන්නේතර සත්‍යවාදී වාසය කරුවොත් මොකද වෙන්නේ? ලෝකේ සම්බන්ධ වන්නා වූ නිත්‍යයි සැපයි ආත්මා කියන දෘෂ්ටිය මුල් කරගෙන නැගෙන එක වාදයක්වත් නැහැ. ඒ වාදයට අනුකූල ක්‍රියාකලාපයක් නැහැ. මෙන්න මෙසේ අනුගමනය කරන යන කෙනාට සීලය ලැබෙනවා, සමාධිය ලැබෙනවා, ප්‍රඥාව ලැබෙනවා. සත්‍යය තුල ගිය නිසා. මුසාවාදී වෙන සත්‍යවාදී පිළිදෙන ප්‍රතිපල නිවන. එහෙනම් සති අධික පුද්ගලයා සති ඉන්ද්‍රිය අධික පුද්ගලයා මුසාවාදා වෙනම ශික්ෂාපදිය තුල නිවන් දකිනවා. සීල සමාධි ප්‍රඥා පූර්ණ කරනවා. අනික තමයි ප්‍රඥා අධික පුද්ගලයා. ඔකට වඩා වටිනා එකනවා. ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් එකනවා. එයා මොකද කරන්නේ? සුරා මේරේ මජ්ජපමාදත්තා අනාවීරමණි ශික්ෂාපදිය නිවන් දකිනවා. කසිපුල නැතුව නිවන් දකිනව නෙමෙයි. ඒක මේ ලෞකිකත්වයේ හදාගත්ත පුංචි කෑල්ල. මත්පැන් බොන්නේ නැහැ කියන්නේ. ඒක දුස්චාරිතලින් එකක්. මත්පැන් නොබී හිටියර සුරා මේරේ මජ්ජපමාදත්තා අනාවීරමණි ශික්ෂාපදිය සම්පූර්ණ වෙන්නේ නැහැ. සුරා පහක් තියෙනවා, මේරා පහක් තියෙනවා. ඉතින් ඔවර පංච සුරා පංච මේරා කියලා ඔකට අටුවාකාරින් වහන්සේලා. ඉතින් පුෂ්ප සුරා, පල්ලව සුරා, ඕදර සුරා, පිට්ට සුරා මෙහෙම කීකේ පහක් හදාගෙන කියනවා. බුදුරජාණන් වහන්සේ නෙමෙයි ඒවා කිව්වේ. පසේට ආචාර්යවරු පහක් වෙන්නද උනන මොනවාරි පහක් කිව්වා. කුඩු සුරා, පිටි සුරා, අද බැලුවොත් තියෙන සුරා 500 අපිට තියෙනවා. අර පහමත් වෙලා වෙන જાති වෙන ජීවත් වෙන හැටි සුරාවේ. ඉතින් මේරේට හදාගෙන තියෙන දේ ඔය જાතියේම පහ. පංච සුරාවක් තියෙනවා. සුරා කියන්නේ මොකද්ද? සුරා කියන්නේ සරාගික බව, ශාකසහිත බව. සුරා පහක් තියෙනවා. මොනවද? ඇහෙන් සුරා බොනවා. මනවලන රූප බොනවා. කනේ මනවලන ශබ්ද බොනවා. මෙන්න ශබ්ද සුරා, රූප සුරා, ශබ්ද සුරා. නාසයෙන් මනවලන ගන්ධ ආග්‍රහණය කරනවා. ගන්ධ සුරා. දිවෙන් මනවලන රස හොයාගෙන යනවා. රස සුරා. කය මලවන්න පොට්ටබ්බ හොයාගෙන යනවා. පොට්ටබ්බ සුරා. මෙන්න මේ පංච සුරාව පංච ඉන්ද්‍රියන්ගෙන් පානය කරන නිසා ඒ පිපිලා සුරාවේ මත් වෙනවා. පංචකාමයේ මත් වීමට කියනවා පංච සුරාවේ මත් වුණා. එතකොට ඒක හරි මිහිරියාවක් දෙනවා. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් තියෙනවා ඔහුගේ. මනවද රූපවල, මනවද ශබ්දවල, ගන්ධ රස ස්පර්ශවල. අන්න ඒක මිහිරියාවට බැහැගත්තාම කියනවා මේරේට බැස්සා. සුරා මේරේ. එතකොට මොකද වෙන්නේ? පංචකාමයන්ගේ මත් වෙනවන්න මත් වීම. එතන කවද ඉන්නේ නිවන යට ඇතයි. පංචකාම ආසාවේ ඉන්නේ ලෝකේ ඉඳ බලන මිසක් අත්‍යල නිවන් දකින්න බලන්නේ ප්‍රමාදයි. එයාම මෙතන කරන්නේ පංචකාම සංඛ්‍යාත ලෝකේටම එළිය තහන වෙලා ඉන්නවා මිසක් වෙන් වෙලා නිවන්ට පිහිටන්නේ නැහැ. එහෙනම් මොකද ඉන්නේ? සුරා මේරේ මජ්ජ පමාද තහන කියන පහකින් යුතුව ලෝක සත්‍ය පංචකාම ඇතුලේ ඉන්නවා. මෙන්න ලෝක සත්‍යයේ සුරා මේරේ. මේක හරි ගැඹුරු ශික්ෂාපදයක්. ඒ තැන යම්කිසි ආස්වාදින යමක් ආව නම් ඇහැට කන්න නාසයට දිවට කයට මනස කයට ආව නම්
ඒන මොහොතදීව මේක මනවදන හිතා කරගත්ත රූප සුරාවක්, මේක සද්ද සුරාවක්, මේක ගන්ධ සුරාවක්, මේක රස සුරාවක්, මේක ස්පර්ශ සුරාවක්. මේකේ මිහිරියාවට කියොත් මත් වෙලා ප්‍රමාදේ ආලෝකය අල්ලන්ඩයි වෙන්නේ. අතරින්න මොකද කරන්න ඕනේ? නිවන් දකින්නද? මේ සුරා පහ අතරින්න ඕනේ. මිහිරියා පහ අතරින්න ඕනේ. මෙන්න මේ සුරා පහයි මිහිරියා පහයි අතරලා දැමීමට පස්සේ සුරාවෙන් මේරේ වෙන් වුණා. මත් වෙන්නේ නැහැ, ප්‍රමාදෙන්නේ නැහැ, ලෝකේ අල්ලන්නේ නැහැ. එහෙනම් අතරින්න වැලි මිදී ගියා නම් නිවන්. මෙන්න ප්‍රඥාවන්තයාට නිවන් දකින්න තියෙන ශික්ෂාපදේ. මත්යන් බොන්නේ නැතුව හිටියත් නිවන් දකින්න බැහැ. ඒක ලෝකේ පංච දුස්චරිතයෙන් එකක්. මත්යන් බොන්නේ නැහැ කියන එක. බුදුරණන් වහන්සේ හොඳයි කියලා පෙන්නනවා. ලෝක සම්මතේ හැටියට ලෝකයාගේ යහපත් චරිතයේ හොඳ දෙයක්. එයා හතු මරන්න එපා, හොරකම් කරන්න එපා, කාමයේ වර්ධවා හැදෙන්න එපා, බොරු කියන්න එපා, මත්යන් බොන්න එපා. ඒක හොඳ ගිහියන්ගේ සීලය කියලා පෙන්නනවා. සිල්වත. හැබැයි ශික්ෂාපදේ කියන එක නිවන් දකින්න එක. එහෙනම් ඔය ශික්ෂාපදේ සමාදන් වෙලා රකින්නේ පුළුවන් තැන පුළුවන් කෙනා. දැන් ඔබ දෙන්නේ වාහනයක් එනවා. අනිත්‍යයන් වල හාවදුරු තිසරණේ දීප ගාම පන්සිල් දෙනවා ශික්ෂාපද කියෝලා. ඇයි මම දෙන්නේ නැත්තේ? මම කවියා කියවනවා. මම සතුන්ව මරමි, හොරකම් නොකරමි ආදිවාසීන්. මොකද මෙහෙම කරන්නේ? ජීවිතක ඉන්න පුද්දලාට රකින්න පුළුවන් දේ නේ බුදුරණන් වහන්සේ දුන්නේ. එහෙනම් අද අපි ඒ වුණාට අද කියන්නේ යම්කිසි දවසක පොයේ දවසට ඔක අපුරුවට ශික්ෂාපද වහ තව විග්‍රහ හැතුව කියනවා. දන්නේ නැති විදිහට හිටියේ. එහෙනම් ඉදාට කිව්වේ කොහොමද? දැන් ශික්ෂාපද පහ කියන්නේ දන්නේ නැද්ද දන්නේ නැහැ කියලා මම පොඩක් මොඩිය හිතනවා. ඉතින් පොයේ දවසේදී බලපුවාම ශික්ෂාපද පහ කොහෙවත් ආපු නැති හැටි විග්‍රහ කරලා දෙනවා. ආ දන්නේ නැතු විදිහට නෙමෙයි, ඇයි දෙන්නේ නැත්තේ? අහන්නේත් නැහැ පහු. හිතේ තියාගෙන කුහකමට ඉන්නවා හැබැයි කවුරු හරි කියලා කියනවා. අනේ මන්ද ඒ හාඳුරෝ සංසිල් දෙන්නේ නැහැ. අගක් දන්නේ නැති, මුලක් දන්නේ නැති, මැදක් දන්නේ නැති මොඩිය මොහොතකම ඔහොම කතා කියනවා. අහනවා නම් පස්සේ විසඳ ගන්නවා. නොදුන් දේ ගැන්මෙන් වෙන්න නොදුන් දේ ගැන්ම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු පිරිසිදු ආත්ම පරිහරණයකින් වාසය කරන්න. මේ මගේ වචනයක්වත් මගේ විස්තරයක්වත් නෙවෙයි බුදුරන් වහන්සේ අට්ඨාංග උපසත සූත්‍රයේ, නවාංග උපසත සූත්‍රයේ, විසාක උපසත සූත්‍රයේ ආදී සූත්‍ර ගණනාවක පෙන්නලා තියෙන ශික්ෂාපද අර්ථයක් ඔය කියන්නේ. දීපාර්ථය ඔකයි අදින්නාදාන අවිරමණී ශික්ෂාපදේ. එහෙනම් දැන් අපි අදින්නාදාන ඉතින් හාමුදුරුවෝ කියලා ගමනේ කාර්යය විදිහට පන්සිල් ගත් දුන්නේ නැහැ කියලා පන්සිල් අරන් යනවා. අදින්නාදාන අවිරමණී ශික්ෂාපද සමාදිය වෙන මෙතනින් ගියවිලේ නම් මොකද කරන්නේ? දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු දුන් ජීවත් වෙන කිසිල්ල. දෙනකන් ඉන්නවද බප්පි කාලේ විනා කරන්නේ නැද්ද? වැඩි කිනි අප මෙහෙර ගනි බිගාන. බෙදාගත්තා. දුන් දේ දෙන දෙයක් ගන්න හිටියද? පැත්තෙලා ඉඳගෙන හද දෙන දෙන්නේ දෙන දෙයක්ම ගන්නේ බලාපොරොත්තු ඉන්නවා විතර ඉල්ලන්නත් බෑ. ඉන්නවද එහෙම? ගෙදර ගිහලා නම් කන්න බලා යක කන්න බෑ. හදපිය බැදුමා. දෙන දෙයක්ම ගන්නේ දුන් දේ බලාපොරොත්තු ශික්ෂාව දෙන සමාදන් උනේ. ගිහි කරන්නේ මොකද්ද? කියලගෙන කපාගෙන යන කඩේට මේක නෙවෙයි අපෝ එහෙම දෙන්නේ නැහැ. මේ ගන්න මෙච්චර දෙන්නේ නැහැ දෙන්නේ අරගෙන දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයක් බලාපොරොත්තු. කතාව එහෙමයි, ක්‍රියාවාර එහෙමයි. කො යථාවාදී තථාකාරී කිව් විදිහට කොලි. ඉතින් අපි ඔකේ දැක ගන්න ඕනේ මේ ශික්ෂාවේ තියෙන අර්ථය මෙහෙමයි. ඒක හරි ගැඹුරුයි. දැන් දෙන දෙයක්ම ගන්නේ දුන් දෙයක් බලාපොරොත්තු නැහැ. උහුට කතා කරන්න ඕනේ, වෙන් කරන්න ඕනේ. මෙන්න ඔබට, මෙන්න ඔබලට පූජා කළා නම් වෙන් කළා නම් අපිට කැපයි. ඉතින් මේක එතෙන් පටන් කැපයි. මෙන්න ඔබලාට කියලා අපි වෙන් කළා. දෙන දෙයක්ම ගන්නේ දුන් දෙය බලන එක ගන්න පුළුවන්. හා අපිට කිසිම හරි හම්බ කරගෙන කන්න කියන රස්සාවක් කළා කන්න කියොත් ඒක හරියනවා. ඒක අපිට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ওই ශික්ෂාපදයේ සමාදන් වෙච්ච ගිහි කෙනෙක් ඉන්නවා නම් එයාට ගැලපෙන්නේ නැහැ. පුළුවන් ද කරන්න? එහෙනම් පුළුවන් වෙලාවක් තියෙනවා. එහෙමත් සමාදන් වෙච්ච දාට පුළුවන්. ඒ නිසා ඒදාට සමාදන් වෙලා ඒක රකින්නවා. වෙන කතාවකට යන්නේ නැහැ. ඒ කිව්ව විදිහට මේ මාර්ගය අනුගමනය කරනවා. ඒතර මාර්ග වැඩෙනවා. වේගයෙන් වැඩෙනවා. ආක්‍රමණශීලිය ආර්ය මාර්ගය බලාගෙන යන්න පුළුවන්. අප්‍රමාදව. බොහොම ඉක්මන. එහෙම නොකර ඉන්න කෙනාට ප්‍රමාදව වැඩෙනවා. වැඩෙන්නේ නැහැ. ප්‍රඥාවේ අන්තර පහළුණ නම් ඒ තරමට ආර්ය මාර්ගය වැඩිලා. වඩන එකක් නෙමෙයික වැඩෙන එකක්. සීනුවලින් යුක්තව ලෝකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් යන්තරමද්දුරට දැක්කද? අසාරයි කියලා යන්තරමද්දුරට නුවන්ට වැටුණාද? ඒ නුවණේ තීරණයක් එනවා. අසාරණම් ගති තීරණේ මොකද්ද? එහි බැඳෙන සැඳෙන යම් කිසි චන්දරාගයක් තිබුණා නම් ඒක අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මම මොනවා කරන්නද ඒකට වෙන්නේ? ඒක අල්ලගෙන මොකටද මට? අසාරදී. ඔය අදහස ප්‍රඥාවෙන් එනවා. ඔන්නේ ප්‍රඥාවෙන් ඔය අදහසාව නම් ආපු තරමට සීලයෙන් පූර්ණයි, සමාධියෙන් පූර්ණයි, ප්‍රඥාවෙන් පූර්ණයි. සීල සමාධි ප්‍රඥා එතන වැඩිනවා. එහෙම ආරි මාර්ගයේ වැඩින්නේ. වඩනවා කියන්නේ ප්‍රඥාවෙන් ප්‍රඥාව නගනවා. වැඩෙන්නේ සරස් වෙනවා.
ගහක් හිටවාගත්ත ගොවියාට මල් ඕනනම් ඵල ඕනනම් කඳ ඕනනම් ගොවියා මොකද කරන්න ඕනේ කියලා අහන. සාතුව කරන්න ඕනේ. කඳ ලැබේවා මල් ලැබේවා ඵල ලැබේවා කියලා ගොවියර කරන්න දෙයක් තියෙනවද? එහෙම දෙයක් නැහැ. ඒවා ඕනනම් සාතුව හරියට කරන්න ඕනේ. ඒවට හිමි කාලයේදී මල් ලැබෙනාට මල් ලැබෙනවා ඵල ලැබෙනවා ඵල ලැබෙනවා කඳ ලැබෙනාට කඳ ලැබෙනවා. අපිට කරන්න තියෙන සාතුව විතරයි. එයාගේ උදලන් වහති දේශයක් නම් චේතනාව පිහිටවල යමක් කරනවා නම් කුසල සීලයට පිහිටවන්න. ඊට වඩා කා පිහිටවන දෙයක් නැහැ. කුසල සීලයේ ඇතහුර අවිප්‍රතිසාරයේ උපදීවා චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයේ. විපිරිසර වෙන්නේ. දැන් කුසල සීලයේ අලුකම විපිරිසරකම තමයි පපුව හිර කරන්නේ ඉඳ බැරි වෙන්නේ උණ ගැන්නේ දාල යන්න හිතෙන්නේ ඔකම. අවිප්‍රතිසාරනේ විප්‍රතිසාරේ විපිරිසර බව. හිතරේ කලාසයක් නේ. කුසල සීලයේ අඩුව. කුසල සීලයේ මොකද්ද? කෝසානි විචය කේවලානි දිබ්බං මානුසකංච බ්‍රහ්ම කෝසං. සබ්බ කෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදි පෞච්ඡතෝ තතත්ත. දිව්‍ය කෝස මනුස්ස කෝස බ්‍රහ්ම කෝස සකල විද කර්ම කෝස එනේ උපදින තැන්. ඒවැය ඉපැත්වට හේතු වෙන මූල බන්ධන යන අවිද්‍යා තෘෂ්ණාවන්ගේ පහ කිරීමක් ඇද කුසල්‍ය කියන ලැබේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව අවිද්‍යාව හැටියට තේරුම්ගෙන තෘෂ්ණාව තෘෂ්ණාව හැටියට තේරුම්ගෙන ඒක මහා මරවුල කියලා තේරුම් අරගෙන නිතර ඒ ගැන සිහි කරලා අන්නේ මරවුගල බව වටහා ගැනීමට ගත යුතු උපක්‍රමයේ ගන්න ඕනේ. මරවුගල බව වැටහුණු දාට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. අත්‍යරින් වැලි මිදියා මෙතනම සිද්ධ වෙනවා. විපිලිසර බව මෙතනම ඉවර. අසාර දෙයක් එහි මොකද කම්පා වෙන්නේ? අසාර බව දැනගත ගමන් කම්පා ඉවරයි පිළිබඳව. ඒක හැදුණත් එකයි, තිබුණත් එකයි, වෙනසුණත් එකයි. මර කම්පා වෙන දෙයක් නැහැ. ඒක හැටිනේ. අන්න අසාරත්‍ය දැනගත්ත නම් දකින්නේදී. සාරයි කියලා කොතන හරි හිතයිද සාකල් අපි අසාරත්‍ය දැකගෙන ඉන්නම් අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරන්න බෑ. කුසල සීලය දන්නේ. එහෙනම් අපි හිතන වටිනවා කියන යමක් ඇත්නම් හිතාගත්තා නම් අපි හිතාගෙන සියලුම වටිනාකම් අසාරයි. සාරත්වයක වටිනාකමක් හිතලා නැහැ පැවැත්ම තුළ. පැවැත්මේ මොන සාන්තිය බලාපොරොත්තු වෙනවා අසාරත්වය බලාපොරොත්තු වෙනවා වෙනවා. ඔන්නෝක දැකදාට සියලු තැන්නේ සාරත්වයක් නැහැ කියලා දැක්කහම සබ්බේ ධම්මා අනාත්තාදී කියන ධර්මයට වැටෙන්න පටන් ගන්නවා. යදා පඤ්ඤාය පස්සති අනි යම් දවසක ප්‍රඥායමයක ස්පර්ශ කරන අතනිබ්බුඤ්ජති දුක්ඛේ. එදාට දුක වළඳන්නේ නැහැ. දුකෙන් මිදුණා. ඒ සමග්ගෝ විසුද්ධිය මෙන්න නිවන් මාර්ගය. ඉතින් පැහැදිලිව වෙන්නලා තියෙන නිවන් මාර්ගය මොකක්ද කියලා. එහෙනම් අපිට මොකද කරන්න තියෙන්නේ? යමක් සාරයි කියලා වැටහෙනවනම් ඒක විපස්සනා දර්ශනා කරන්න ඕනේ. සාරමයි ඇත්තටම සාර දෙයක. කොහොමද සාර වෙන්නේ? සාරත්වය මට මීට පෙර ලබා දුන්නාද? කවද ලබා දීලා තියෙන්නේ? මොන හේතුවෙන් මම මේ සාන්තිය සාරයි කියන්නේ? මේ තත්ත්වදානන්තේ සාරයි කියන්නේ ඇයි? එහෙම තත්ත්වදානන්තර මම සංසාරේ ලබලා නැද්ද? ඒව සාරත්වයක් තිබුණා මට මේ ප්‍රතිඵලය ලැබෙන්න දෙපේ. ආයි මට රස්සාවක් හොයා ගන්න උනේ. මම මෙච්චර කල් කරපු සියලුම රස්සාවල් මහරජකම් කළා. ඒව ගෙවිච්ච හින්දා නේද? එහෙනම් මහරජකම ලබා සත්විද රජකම ලබා තිබුණා කිව්වත් මට සාරත්වයක් හම් වෙලා තිබිලා නැහැ. මම අදාලුගේ රස්සාව බැලමිස හොයා කරලා ජීවත් වෙන්නේ. එහෙනම් අනන්ත අප්‍රමාණ සංසාරයේ මම සත්විද රජේලා හිටියා කිව්වත්. ඒ සත්විද රජකමේ තානාන්තරයේ අදමම රකින්නේ නැහැ. අදමම රකින්ද අනුගේ බැලමිස හොයරකම් කරලා ජීවත් වෙන්න රස්සාවක් කරන්න වෙලා තියෙනවා. අනුගේ අනුන් බැනුම් ඇද්දී සස්සාවක් කරන්න වෙලා තියෙනවා. එහෙනම් මට අද එදා කරපු මහරජක තානාන්තරේ මට පිළිසරණක් ලබා දීලා නැහැ. ඒ තානාන්තරේ සාරත්වයක් මට ලබා දීලා තියෙනවා. අන්න බලන්නේ. දේපොළ ඉලකනම් හරි සාරයි කියලා හිතෙනවා. මම මේ ලෝකේ කෝටිපති වෙලා මහා ධන කුවීරයෝ වෙලා මහා ධනේට අධිපති වෙලා හිටපු වාර නැද්ද අනන්ත සංසාරේ? අද මම අනුන්ගෙන් ඉල්ලගෙන කන පුද්බිලේකට අනු නොදුනොත් බැගෑපත් වෙන පුද්බිලේක පදපත් වෙලා තියෙනවා. එදා මම ලැබුවා අයිතිවාසිකම් සාරත්වයක් මට ලබා දුන්නා නම් අද මම මේ සාරත්වය තුල ඉන්නේ නැහැ. සාරත්වයක් ලැබුණා කියලා හිතාගෙන හැවටිලා මිස මට වෙන එකක් ලැබෙන්නේ නැති නිසා අද මම අනුන්ට බැගෑපත් වෙලා මේ ඉතිහාසය හරියලාගෙන ජීවත් වෙන්නේ. මට ඒකට උදව් වුණේ කියන්නේ. එහෙනම් මෙච්චර කල් ආපු සංසාරේ මොනවද මට හම්බෙන්නේ? මට සිටුතුමනේ රජතුමනේ කියලා කතා කරපු තානාන්තර තිබුණා නම් අද මම කතා කරන්නේ වල නංකොටයා කියලා කතා කරනවා. මේ වරේ ඵලයන් කියලා කියනවා. මහරජතුමනි මේ වඩින සීක්වාකයක් දණ්ඩ නමස්කාර කරගෙන කියපු මට එදා අද කොහොමද කතා කරන්නේ? ජෝනෝ මේ හරි නංකොටයා කතා කළා. ස්වාමියා කතා කරනවා මේ කතා කරලා. නමේ කටියා කතා කළා කියලා. ඵලයන් ගිහින් ආවද දෙකලා වරේ? අනුන්ට අනපනවලා විධානය කරපු මහා නිදාරියා වෙලා හිටපු ඒ කාලේ හිටපු මට අද වෙලා තියෙන්නේ අනුන්ගේ වචනෙට පාචාල්‍ය දෙක නැවිලා එහෙමයි කියයිද දෙක නැවිලා ගිහලේ වැඩි කරන්නේ. එහෙනම් මේ ලෝකේ සත්ව රාහන්තරය සාරාත්‍ය ලබා දීලා තිබුණාද මන්ද? අන්න මෙනි කියන විදර්ශනා කියන්නේ ඕකයි. විදර්ශනා කරනවා කියන්නේ ඒක හැටි බලනවා. සාරද?
කොහොමද සාරත්වයේ පිපත් උනේ? සාරත්වේ ලබා දීලා තියෙනවද? ධර්මානුකූල විමර්ශනය කිරීමට කියනවා ඒ ඒ සත්ව තානාන්තර විදර්ශනා කරනවා. මම මහේසාගේ කුලයේක ඉපදිලා හිටියා කියලා. ඒ කාලේ මහා ගර්ණාදී ලොකුවර හිටියා. අද මගේ කුලේ ඊට පහතනම් මොකද කරන්නේ? ගියේ ගෙතන මන්ට පහත්කල් කරනවා. එදා මන් ලැබුව සත්ව තානාන්තරයේ නිරතලයේ මට සාරත්වයක් ලබා දීලා තිබුණා. මට අද පහත්කල් වෙන සිද්ධ වෙනවද මෙහෙම? කොයි තානාන්තරයේ අද? හරයක් නැතුව ගෙවිලා ගියා මිසක් කොහම හිතා හිටියා මම මහ ලොකු කෙනෙක් කියලා ඒ කාලේ. කො ලොකු මම හැවටලා හිටියා මිසක් ඇත්තක හිටියා. එහෙම මට අදවත් තියෙන්නේ නැහැ. අද තියෙන එකට මොකද වෙන්නේ? මතුවේ ඒක නැතුව ඉඳලා රත් වෙලි කෙනෙක්. මෙච්චර කල් ආපුවා නැති වුණා නම් අද තියෙන එක නැති වෙන්නේ නැද්ද? නෑ කැමැති සී නෑ. තත්තර ආනන්දර කැමැති සී නෑ. කුල මල වේද කැමැති සී නෑ. දේපොළ කැමැති සී නෑ. ශරීර කැමැති සී නෑ. ඇහැ කන දිව නාසය ශරීරය මන කැමැති සී නෑ. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කැමති සී නෑ. අතීතේත් නෑ දැනුත් නෑ මතුත් නෑ. ඔන්න ඕක දැනගත්තා නම් කොතන හිතනවද? යමක් කැමැති සී නැති බව සත්‍ය වශයෙන් ඔහු තේරුම් ගත්තා නම් ධර්මානුකූල තමාගේ මනසින් තමාගේ නුවණින් තේරුම් ගත්තා නම් දැන් ඔහුට තීරණයක් එනවා. මොකක්ද එන තීරණේ? යමක් කැමැති සී නැද්ද? ඒක එල්ඩීමේ වැඩක් නෑ. ඒක හරයක් තියනවා කියලා හි බැඳී හැදී වටනවා කියලා හිතීමේ නුත් වැඩක් නෑ. ඒක මුලාවක්. දැන් මුලාවෙන් ගත තීරණේ අවිද්‍යාවේ තීරණය. මම තවදුරටත් අවිද්‍යාවේ තීරණේ මත මං ඉන්නවද? දැන් මං කොහොම ඉන්නද? මං අවිද්‍යාව අවිද්‍යාවේ දැන් දැකලා ඉන්නේ. අසාරදී අසාර හැටියට දැකලා නම් මගේ තීරණේ මොකද්ද? අත්තරීම හැර නොවැල්ම හැර මිදීම හැර ඒකෙන් වෙන්වීම හැර. තවත් මට ගන්න තීරණයක් නෑ. මොන ප්‍රඥාවේ තීරණේ? ඕන නිවන් දැක්කා. ওই ටික හරියට දැක්කා නම් එහෙම හරිහත් වෙනපත් වේවා දකින්න. යන් යම් මට්ටමකින් දැක්කා නම් එක සෝතාපන්නයි එක සකෘදාගාමි එක අනාගාමි. ඒක පුද්ගලෙයි. සම්පූර්ණ පුණ්‍ය කරලා නම් අසේක පුද්ගලෙක් කව පරිහත් උනහ තේලම. ඔච්චරමයි මාර්ගය. ඕකමයි විමර්ශනා කරන්නේ. ඕක විමර්ශනේ නොකරපෙක වරද සමය අපි තවත් මේ අරගෙන මෙතන එළි එළි ඉන්නේ. මෙහෙම ලස්සන රූපයක් තියෙනවා මට මෙහෙම කටහඬක් තියෙනවා මගේ தත්ත්වය මේකයි මට මෙහෙම නෑදෑයෝ ඉන්නවා මට මෙහෙම යාළුවෝ ඉන්නවා මගේ தත්ත්වය මේකයි ඔක්කොම අල්ලගත්තේ අප්‍රමාණ සංසාරයේ අනන්ත ලබාවුවා ඒකක හරයක් නොදී ගෙවිලා ගියේ වෙනනම් මේ ලබලා තියෙන තේජාති එකක් නේද කියලා දැනගත්තාට එහෙනම් මේකේ මං ඇයි ඇලෙන්නේ ඇයි මං අතීතය අල්ලගෙන උද්දාම ඉන්නේ මොනවද මට ලැබුණේ හරයක් ඇති දෙයක් වර්තමානයේ මේ වර්තමාන කාලේ මම මොනවද හරයක් ඇති දෙයක් අල්ලගෙන උද්දාම වෙන්නද මතු වරාගෙතේ මේ වගේ දේවල් හරවත් කියලා හිතන්නේ මොනවද පතන්නද තුම්පලේම හරියක් නෑ කියලා දැනගත්තා නම් අතීතයේ චන්දරාගයක් ගන්න වර්තමානයේ චන්දරාගයේ මිදුණා අනාගතයේ පිළිවෙල බලාපොරොත්තු චන්දරාගයේ මිදුණා ඔහු යකොහෙද ඉන්නේ කොළොගේ ලෝකයේ ඇතුළේද ලෝකෙන් එතරද මනස ලෝකෙන් එතර වුණා ලෝකෝත්තර වුණා මෙන්න ආර්ය මාර්ගයේ මේ ගොඩක් ඉගෙන ගන්න එකක් නෙමෙයි යථාර්ථයෙන් දැනගන්න පුංචි දහමක් උළු අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකේ බලන්න කියලා වෙන ක්‍රමයක් නෑ ඕකයි තියෙන්නේ පොඩි ක්‍රමයක් තියෙන්නේ ඕක විමසන්නේ නැතුව ත්‍රිපිටකය කඩපාඩම් කරන්න කියලා හරියයි. ඒක වදනයක්වත් නැතුව දකින්න පුළුවන් නිවන. පැත්තක තියලා. වචන කෝටියක් කඩපාඩම් කරලා මනසේ දරා ගන්න අපි දඟලනවා. නිවන් දකින්න. ඒක වචනයක්වත් නිවන් දකින්න අල්ලපු එකක් නැහැ. අල්ලපු යම් වචනයක් තිබුණා. මම මීට ඉසර මෙබඳු දහම් දැනගෙන, මෙබඳු විද්‍යා දැනගෙන, මෙහෙම විද්‍යාධරයේ හැටියට මහා විද්‍යාඥයෙක් හැටි හිටපු ආරානන්තයි. අද මම තවත් අහනවනේ කාගෙන් හරි මේක මොකක්ද අර කොහොමද කියලා. ඇයි මගේ මනසට මොකද වුනේ? අනුන්ට උගන්වපු මනස ආදී කියලා ගන්නවා. දැන් මොකද්ද මේ කරගත්තේ? කොහො උගන්වපු මනසට ගොදර කරගත්තේ වල? හරය තිබිච් එකක් මත අහුවෙලා තිබුණා මං අද අනුගෙන් අහනවද? එහෙනම් මොකද්ද අද වෙලා තියෙන්නේ? ඉදාගත් එකේදී ඔක්කොම මොට වෙලා. කිවිලා ගිහිල්ලා. හරය තියලා කියන්න මට අද ඒක තියෙන්නේ නැහැ. එහෙනම් අද කරගන්නවා යමක් කරගත්තා නම් ඊකට වෙන්නේ මොකද්ද? එදා කරගත්ත කිරෙ විදිහට කරනවා අද කරගත්ත කිරෙ වෙන්නේ. එහෙනම් හරයක් නැති ඉගෙනීම පස්සේ ඉදා ගියා. හරයක් උනේ නැහැ. අද යනවා හරයක් වෙන්නේ නැහැ. මතුවේ පස්සේ පත පතා ගියොත් මෙහෙම ඉගෙනීම ඇත්තෙක් වෙන්න ඕන කියලා මම හරයක් ඇති දියද පතන්නේ. කොහෙන්ද නැගත්තා නම් ඉගෙනීමේ මදේ ඔක්කොම ඉවරයි. මොනවයි කරගන්නේ? එදින්දා ජීවිතය ගත කරන්න යමක් කළ යුතුද? ඒ හේතුවෙන් ඒක මම කළ යුතුයි දැනගත යුතුයි. හැබැයි හොඳ හින්දා නෙමෙයි. මානෙ මතෙන් ඉගෙන ගත්ත එකක් ඒකේ නෑ මට. එහෙනම් එදිනෙදා දැනගෙන යම් කටයුත්තක් කරන්න ඕනද? ඒ සමන් ඒකේ ඉඳලා ඉගෙන ගන්නවා. හැබැයි ඒකේ බැඳිච්ච සඳරාගයන් නැති නිසා ඉගෙනීම තුළින් මා වවේට ගිනින යම් ක්‍රමයක් තියුණා නම් ඒ ක්‍රමය හද නිරෝධයි. එහෙනම් මේ ඉගෙනීම මේ ජීවිතයේ අවසානයේ නිකන් කරන කටයුතු වලට මිසක් මතු පැවැත්මට නෙමෙයි. අවශ්‍ය ඉගෙනීමක් කරගන්නවා.
හැබැයි චන්ද රාගයත් අත්හැරලා. අන්නේවත් නිවන් දකින්න කියන්නේ. ඔය ක්‍රමයට දකින්න ඕනේ විදර්ශනාව කියන්නේ ඕකයි. ක්ෂණ බංගුරත්නේ දකින්නවා කියන්නේ බැරි දියක් කරන්න කියලා පිස්සෙක් වෙන්නේ නැතුව. අපේ හිත බැඳිලා තියෙන්නේ මොන මෝඩකමක් නිසාද? අන්නේ මෝඩකම කියපු දැන මෝඩකම අල්ල ගන්න ඕනේ. අල්ල ගත්තාම ඒකත් ඇරලා මිදු නැහැ. මේ ඔය ටික තේරුම් ගත්තා නම් නිවන් දකින්න එක පහසුයි. ඉගෙනගෙන නිවන් දකින්නේ නැහැ දැනගෙන නිවන් දකින්නවා කිව්වේ ඒකයි. නෝ සුනීත හෝපාක වාගයයි පුන්නා දාසි වාගයයි නිවන් දැක්කේ ඉගෙනගෙන නෙමෙයි. ඒක බල ඒක වචන පදයක් ඉගෙනගෙන දියන් දැනගෙන නෙමෙයි. සුනීත හෝපා කියන්නේ අසුචි කත්වැද්ද කුණු කත්වැද්ද දෙන්නේ. ඒක වචනයක් ඒක අසුරක් ලියන් ඉගෙන ගත්තා නම් එයා කිව් තේ නීතිය අනුව බෙල්ල කපලා දානවා. අඩු කුලේ එකේ විද්‍යාව ඉගෙන ගත්තා කියලා. මෙහෙම කාලයක් තිබුණේ. එහෙනම් එහෙම කාලයක මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ? අරිහත් ඵලයටපත් වුණා සුරුතේකින් ගාථායේ පද දෙකක් පාලා කරන 6 මාසයක් බැරුව හිටු මිතුල්ල පන්දක හාමුදුරු. සිව්පිලිසි ව්‍යාපත් මහරහත් ඵලයටපත් වෙන්නේ මොනවයි කියන එකද? බුදුරජාණන් වහන්සේ එක ගාථාවක් අතුගල්ලා හිටන් ඒ තත්ත්වයටපත් කළේ නැහැ. අරගෙන ගිහිලා පොකුණක් වටේ ගෙනහිල්ලා දෙළු මල් පිපිලා තියෙන හැටි පෙන්නලා පර වෙලාත් ඊයේ දවසේ සී කරලා දීලා ඊයේ කොහොමද මේ හවස තිබුණේ මේ පොකුණ මේක බලක් අපි පිපිලා තිබුණාද බලන්නකෝ අද ඔකෝ දැන් පිපිලා නේද දැන් ඊයේ දවසේ කොහොමද ඔක ලස්සන තිබුණේ උදේ වරුවේ හවස කොහොමද තිබුණේ දැන් මේ පිපිලා තියෙන මල් අද හවසට කොහොම වෙයිද ඒවත් පර වෙලා අර වගේ වෙනවනේ එහෙනම් මේ ලක්ෂණ ස්ථිරද මේ ලක්ෂණ හැරසුමක් ගෙන දෙනවද මේ රෝගේ සුන්දරද සුන්දර හැටියට පේන මායාවක් නිසා මේක ඇත්තක් තියෙනවද හිතලා බලන්නකෝ පුතේ අර පොන්චි දරුවට ඔහොම කියා දුන්නා. ඕකයි කියා දුන්නේ. ලස්සනට හොඳට සුද්ධෝ පේන දේවල්. කැත වෙලා විනාශ වෙලා යනවා අල්ලා ගන්න හරියක් ඉතුරු වෙන්නේ නැහැ. ඔන්න ඔය ටික තේරුම් කරලා දීලා ඇවිදින්නා. සිරි කැල්ලක් මවලා දුන්නා. කුණු පැල්මක් මවලා දීලා මෙන්න මේක සුද්ධ කරගන්නකෝ. මෙන්න මේක පුළුවන් නම් අත ගාලා ඇරලා දාන්නකෝ පුළුවන් නම්. අපි පිහිදාන වලනේ අතේ තියෙන කුණු දාඩිය කුණුත් එකලා අර කියලා හෙදි කැල්ල කුණු ගෑවුණා. බුදුරජාණන් වහන්සේ අදිස්ථාන කරන කර ගන්න සුද්ධ වෙන්නේ නැහැ කුණු ගෑවෙන්නේ. උන්වහන්සේ සාමුකාංශික දේශනාව කරනවා ස්පර්ශය නිසා කුණු වෙනවා නිසා සුද්ධ වෙන්නේ නැහැ. ස්පර්ශය යන්තනක නැද්ද? අසුද්ධ වෙන්න දෙයක් ඒකෙන් පස්සේ නැහැ. යන්තනක ස්පර්ශය අත්හැරියද ඔක්කොම කුණු වේදනා ඔක්කොම එතන ඉවරයි. තණ්හාත් ඉවරයි, උපාදානත් ඉවරයි, භවත් ඉවරයි, ජාතිත් ඉවරයි, ඔක්කොම ඉවරයි කියලා. ඔය පටිච්චසමුප්පාදයේ කුළු ගන්න සාමකාන්තික දේශනාවක් කරලා කවුරුත් මේක ඇහිුවේ නැහැ. උන්වහන්සේගේ මනස රෝග දැවුණා. උන්වහන්සේ දැරගත්ත යමක් යමක් ස්පර්ශ කරනවද? ආශාවෙන් ස්පර්ශ කරපු තරමට ඒක ඇලෙනවා. ඇලිච්ච තරමට හිත කුළු ගෑවෙනවා. කුළු ගෑවෙන්නේ නැත්නම් මොකක් නිසාද? ස්පර්ශය නැත්නම් කුළු ගෑවෙන්නේ විදිහක් නැහැ, කුණු වෙන්න විදිහක් නැහැ. ඒක කුණු අත්න්නේ තියෙන එකම ක්‍රමය ස්පර්ශය නතර කරන එකයි කියලා අදහස දෙනකොටම ඇහැ රූප ස්පර්ශ කිරීම, කන ශබ්ද ස්පර්ශ කිරීම, නාසය ගන්ධ ස්පර්ශ කිරීම, දිව රස ස්පර්ශ කිරීම, කය පොට්ටාබ්බ ස්පර්ශ කිරීම, මනස ධර්ම ස්පර්ශ කිරීම කියන පංචකාම සාගතව මුල් කරගත්ත චන්ද රාගය කියන ස්පර්ශය දිරු වෙලා ගියා. ස්පර්ශ නිරෝධන වේදනා නිරෝධන වේදනා පන්හා නිරෝධයි, උපාදාන නිරෝධයි, භව නිරෝධයි, ජාති නිරෝධයි, ජරා මරණ රෝග නිරෝධයි, අරිහත්ත්වයට පත් වුණා. මෙන්න උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා ඉඳි. මේ අපිට ওই විග්‍රහය කියා දෙන්නේ නැහැ. මොකද අටුවාවේ තියෙන්නේ පිටික ඇල්ලක් දුන්නා මේ හදෝහරණ කියලා අපි දන්නේ උන්වහන්සේ රහත් වුණා. ඔච්චර අපි දැකලා තියෙන්නේ. ධර්මයේ වැහුණා. වෙච්ච හැටි විග්‍රහ වුණේ නෑ. අනේ වෙච්ච හැටි පරිත්‍යාගෝපාදී දකින්න ඕනේ. ඉතින් ওই විදිහට තේරුම් ගත්තහම අපිට පුළුවන් වෙනවා සත්‍ය කරා ළඟා වෙන්න ධර්මාභූතිය ලබා ගන්න. මේ ඉගෙන ගන්න ඒවා නෙමෙයි දැනගන්න ඒවා ලෝකේ අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත් වශයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. ප්‍රියයි මනාපයි යහපතයි කියන යම් තැනක හිත බැඳුණා නම් අතීතයේ කොහොමද? ඒවා දැන් තියෙනවද? දැන් ඒවට මොකද වෙන්නේ? අතීතයේ විචක වෙන්නේ නැකද වෙන එකක්ද? මතු පැතුවත් හරයක් අපේක හම්බ වෙයිද? ඔන්න ඔය කියන අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයට දාලා ওই ටික බලන්න ඕනේ. බලගුණාම අපිට පේනවා. බැඳිලා තිබිච්ච හැටි. නෑ ඉස්සර දේවල් දෙමින් බලන්න. අතීත දේවල් කියලා අපි බලාපොරොත්තු වෙනකොට අපිට ඉස්සර ඒවා ඔක්කොම මතකද? ඒවා මතක නෑ. එහෙනම් මොනවද මතක තියෙන්නේ? අති හිතවත් දේවල් මතකයි. අති හිතවත් දේවල් අතරින්න ඕනේ. අතීතයේ අත්හැරියා. ඔය අතීතයෙන් ඒව අරගෙන ඒවා මැනමැන නැවතත් වර්තනය කරගන්නකොට දැන් ඒව හට ගන්නවා. වර්තනය කරගෙන මැනමැන වර්තනය කරන එක අතරම වර්තමානයේ නිදා. දැන් අනාගත්තාම
අනාගතයට කන්න සිද්ධ වෙනවා. අනාගන්න එක අත්තර කරලා දැන් අනාගතයක අත්තර වහම අනාගතේ නිදා. මෙන්න පරමාර්ථ වශයෙන් අතීත වර්තමාන අනාගත. චන්ද රාගය දුරු කරගෙන අතීතවත් දේවල් අත්හැරියා. ඒ වගේම දැන් මන මන සකස් කරගන්න ඒවා අත්හැරියා. අනාගින තියාගන්නේ නැහැ ඉදිරියට. කන්ද සකස් කරගන්න ඒවා අනාගතේ කන්ද හරහා තියා අත්හැරියා. තුන් පොල ඇතරලා ගියාම තුන් කාලී නිදා. කහල තුනක් තියෙනවා කහල තුනේ නිදා. අතීතවත් දේවල් හිතේ ගුරු කරගන්න එක කහල ගොඩක්. ඒවා මෙන මෙනා වර්තනය කළ දැන් සකස් කරගන්න එක තව කහල ගොඩක්. මතුවර කන්න අනාගින තියාගන්න එක තව කහල ගොඩක්. ඔනේ කහල අත්තර දැන් මහම කහලෙන් හෙවත් කාලෙන් තුන් කහලෙන් නිදහස හෙවත් තුන් කාලෙන් නිදහස. තුන් කල් නිදහස වෙච්චගෙන ලෝක පැවැත්මේ නිදහස. මේ ගැඹුරු අර්ථය. අතීතයේ වත්තරින්න අනාගතයේ වත්තරින්න වර්තමානයේ වත්තරින්න කියලා අදා ගත්තා. ඊපස්සේ මොකද කරන්නේ? කරන කියන හිතන ඒවා ඔක්කොම අත්තරින්ද කියලා දැන් කර කියා ගන්න දෙයක් දැන් නැති අනාතීක වෙනවා. මතක නැති පුද්ගලයෙක් වෙනවා. බුදුරන් වහන්සේ අතීතය අත්හැරියා නම් එහෙම. කොහොමද ලෝතර බුදුරා කිව්වේ අනන්ත අතීතයේ සිද්ධි ගැන? බුදු වෙන්න ඉස්සෙල්ලා කියව නෙවෙයි බුදු වුණාට පස්සේ වෙන්නවා. බොහෝ විශ්ව කාලේ ඒවා වෙච්ච සිද්ධි. අත්හැරලා තිබුණා. අතීතය අත්හැරලා බුදු වුණා නම් එහෙම. යසෝදරා දේවිය චන්දකිණර දේශේ මේ දේශනා කරන්නේ කොහොමද? අද විතරක් නෙමෙයි පතිවතරයක් කිඳුරියකු වෙලා අපි දෙන ඉස්සර කාලේ කින්න වරත් මෙන්න මෙහෙ පතිවතරයක් කියලා. ඔය අතීතයේ සිද්ධියක් මුල් කරලා කියන්නේ කොහොමද? මේ කිව්ව මොන සිද්ධියක්ද? ලෝකේ ඇවිල්ලා බැදලා අමු සැමියන් වශයෙන් හිටපු දෙන්නේගේ සිද්ධියක් මේ කියන්නේ. කෝ කාමයකට බැදලා. ඒකේ අතිහිත අත්හැරියා. ඒක අනික් කෙනෙක් නම් බලන්නේ අතිහිතවත් විදිහට ඒක පාර ගන්න. අපි දෙන ඉස්සරත් මෙහෙමනේ දැනුත් මෙහෙමනේ. දැන් ඔහෙට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනේ දැන් අත්හරින්න බැහැ මට ඒක මතක් වෙනවා ආයිත් එකතු වෙන්න හිතෙනවා. කොහොමද ආදි හිතවත් දේවල් අල්ලන්නේ? අතීතයේ අත්හැරලා නැහැ අතීතවත් දේවල් අල්ලගෙන. අතීතයේ සිහි කරනවා අතීතවත් දේවල් අත්හරිනවා. හරයක් නැහැ කියලා දැකලා. එදා එහෙම විදිය තමයි හරයක් නැති ලෝකයක හැටි. හරයක් නැති බව දන්නේ නැති නිසා අපි දා සුන්දර ලෝකයක මවාගෙන අදාදා කඳුළු පෙරවරා එක ආයෝගේ ජීවත් වීම කියකේ මෙහෙම දැකලුවා. අපේ මොනකම නිකා ඕවන අතීතවත් වෙලා වැඳිලා හිටපු මොනලෝ. ඒක දැක්කහම අතීත අත්හැරලා ගියා. විච්ඡ කාරණේ මතකයි හිතවත්කම අත්හැරිලා. දැන් ඊට අනුකූලව මෙන්න දැනුත් අපි එහෙම ඉන්නු ගියා. මානෙ වර්තනය කරන්න නැතිව වර්තමානයකත් නැහැ. මතුවර අනාගෙන තියාගෙනත් නැහැ. හදාගෙන ගොඩ ගහගෙන අපි අහවල් කාලේ මෙහෙම ඉන්නු ගියා. අනාගත එහෙකුත් නැහැ. කාල තුනම අත්හැරලා අරිහත්ත්වයටපත් වෙලා. මේ අපි දකින්න ඕනේ මේ විදිහට අරිහත්ත්වයටපත් වෙන්න නම් කාල තුන අත්හරින්න ඕනේ. අතීතයේ දේවල් පිළිබඳ උද්දාමයේ වී සංවේගයේ වී අල්ලගත්තේ මේ පැත්ත අත්හැරලා. ඊට අනුකූලව මේ අධ්‍යක්ීම් අරගෙන දැනුත් ඒවා ගොතකොතා හදා රාගීට ද්වේෂයට මොහිතේ හිටින ගොඩවල් ගඩොල් යයි මත්තරලා. මතුවත් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන පතපතා ඒවට අවසන් ආ වූ දේවල් කරගෙන මේ පිනෙන් මේ කරපු වැඩෙන් මම මෙහෙම කෙනෙක් වේවා ආදි වශයෙන් ගන්න අනාගන්න වැඩ පිළි අත්හැරලා. කටයුතු කරා නම් කාල තුන අත්හැරලා විදිර කාලේ නිදහස් වෙනවා. කාල නැති වෙන්න පත් වෙනවා. නා අකාලික බවට පත් වෙනවා. කාල නැති කෙනෙක් බවට පත් වෙනවා. අකාලික ධර්මයට පත් වෙනවා කියන්නේ ඒක. මේක පරමාර්ථය වැත්. ඉතින් අද දුන්න ප්‍රශ්න ටිකට නම් ඔක්කොම උත්තර ලැබිලා ඉවරයි. වෙලාවත් හතරයි. නැවතත් ඒ වගේ අවශ්‍ය ප්‍රශ්න තියෙනවා නම් අහලා ඉදිරියට දැනගන්න ඉගෙන ගන්න ඒවානේ මේ තියෙන්නේ. දැනුවත් වෙලා ලෝකයේ හැම දෙයක්ම අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තමාගේ නුවණට ගෝචර කරලා යලි යලි බලලා ලෝකයේ තුල ඔයින් පිටක් කරගෙන හොයන්නේ නැහැ කියලා දැකලා ලෝකයේ තුල හැලසුමක් බලාගෙන යන්තනක හිටියේ නම් ඒක වැරදි බව දැකලා ඒකෙන් අතම දෝලා ලෝකයේ තුල ඉන්නකන් ලැබෙන හැටියට ජීවත් වෙනවා. එනේවට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලාවටපත් වෙන්නේ නැහැ. මතු හට ගැනීමට හේතු වෙන යම් සන්දරාගයක් තියෙනවා මම ඒකත් අරන් ඉදහස් වෙනවා. මෙන්න මේකේ දහම් කතාව තුළ ගියා නම් මේ අද්දැකීම උතුම් ඵලය ලබන්න පුළුවන්. ඉගෙන ගන්න ලබන්න බෑ. දැනුවත් වෙන ලබා ගන්න ඕනේ. මේ විදිහට ගන්න බලාපොරොත්තු වෙන්නේ. සුවපත් වේවා හැම දිනකටම.